अतिगमनीय पूजनीय पर में उत्तम बौद्ध विहार स्थानी ही नायक महापाण महस्य अतुलु में उत्तम पुण्य भूमि वैलसिटी ने पूजनीय वादनीय महासंग्रात्री नवसराई वासना स्थितिन्तुनी अदर ये पसंद दावसन පොසොන් පුන් පොහෝ දවස මුල් කරගෙන අද ඔබේ පිම්බිමේ විහාරස්ථානයේ උතුම් සීලයක පිහිටලා පොසොන් පෝය වෙනුවෙන් තමයි අද මේ සිල් අරගෙන මේ ආගමික කටයුතු කරන්නේ. ඒ වගේම මේ පර්ත් ඕස්ට්‍රේලියාවේ මේ පර්ත් නගරේ මේ උතුම් විහාරස්ථානය තුළ පොසොන් පෝය වෙනුවෙන් බොහෝම දර්ශනීය කොරණක් සකස් කරලා බොහෝ ආගමික කටයුතු සිදු කරමින් පින්කම් කරමින් ඒ කටයුතු කරන අතරයි අද මේ ධර්ම ශ්‍රවණයට විශේෂයෙන් ඔබට මේ අවස්ථාව සැලසුවා. පොසොන් පොයේ මුලින්ම ඔබට කාරණා කීපයක් පොසොන් ගැන ගොඩාක් අහලා තියෙනවා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ කරපු දේශන කීපයක් සහ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක ඒ ක්‍රමවේද ගැන අපි මුලින් පොඩි වෙලාවක් උදෑසනක් කරා. ඒ තමයි මහා වංශය අපේ ඉතිහාසයේ සඳහන් වෙන ඒ ධර්ම ග්‍රන්ථවල ඒ වගේ ඉතිහාස වූ ධර්ම කරුණු ඇතුළත් පොත්පත්වල අපේ රටේ පෙර බුද්ධ ශාසන පිහිටපු ආකාරය ගැන සඳහන් වෙනවා. දැන් ඔබ දන්නවා අපි මේ ඉන්නේ මොකද මේ කල්පේට කියන්නේ මහා භද්‍ර කල්පය. බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පය. දැන් මේ වෙනකොට කපුසඳ කෝණාගමන ආශ්‍රිත ගෞතම බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වෙලා අවසන්. කපුසඳ බුද්ධ ශාසනයේ කාලේ අපේ රට වරදීප කියලා කියනවා. ඒ කාලේ කපු බල කපුසඳ බුදුහාමුදුරුවෝ 40,000 මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකාභූමියට වැඩියා කියලා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට විස්තර කරා. ඒ වැඩම කරලා අපේ රටේ බොහෝ පූජනීය ස්ථාන වලින් සෑය වගේ ජයශ්‍රී මහ බෝධිය පීඨවල දැන් බොහෝ තැන්වල සමාපත්තිය වැඩේ. ඒම වැඩ ඉඳලා අද ඔය මහමෙවුනා උයන කියලා අනුරාධපුරයේ තියෙන උයන ඒ කාලේ මහමේඝ උයන ඔය වගේ ඒක නම් වලින් හැදේ. ඒ භූමියම එදා රජකම් කරපු රජුරෝ ඒ බුද්ධ ශාසනයේ කපුසඳ බුදුහාමුදුරුවෝ ඇතුළු 40,000 සංඝයාට සංසතකල උයන. බුදුරජාණන් වහන්සේම අද ජයශ්‍රී මහ බෝධිය පිහිටන තැනට වැඩම කරලා අදිෂ්ඨානයක් කරලා උන්වහන්සේගේ ශාසනයේ අසවල් භික්ෂුණිය 500ක් භික්ෂුණී පිරිවරාගෙන උන්වහන්සේ බුදු වෙච්ච මහරි බෝධියේ දක්ෂින ශාඛාව රැගෙන අහසින් මෙතනට වැඩම කරත්වා කියලා අදිෂ්ඨාන කරා. ඒ කපුසඳ බුදුහාමුදුරුවෝ. ඒ අදිෂ්ඨානයේ අරමුණ වෙලා ඒ ඍද්ධිමත් රහත් භික්ෂුණී වහන්සේ බෝධියේ දක්ෂින ශාඛාව රැගෙන භික්ෂුණී වහන්සේලා සමග අහසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේටම උන්වහන්සේ බුදු වෙච්ච මහරි බෝධියේ දක්ෂින ශාඛාව බුදුහාමුදුරුවෝ ශ්‍රී හස්තයට පත් කළා. එතකොට අපේ ඉතිහාසයේ තියෙන කපුසඳ බුදුරජාණන් වහන්සේම ලංකා බෝධියේ උන්වහන්සේ බුදු වෙච්ච බෝධියේ දක්ෂින ශාඛාව පිහිටුවා. ඒ පිහිටවල උන්වහන්සේ සමග එදා වැඩි 40,000 මහරහතන් වහන්සේලාගෙන් 1000ක් නවත්තනවා. අර භික්ෂුණීන් වහන්සේලා ඇතුළු ආපු පිරිසේ 500 නමක් නවත්තනවා. නවත්තලා බුද්ධ ශාස්ත්‍රණය පිහිටවල භික්ෂු භික්ෂුණී පිරිස පිහිටවල ආපු බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩියා. ඒ කපුසඳ බුද්ධ ශාස්ත්‍රය. කෝණාගම බුදුරජාණන් වහන්සේගේ කාලේ මණ්ඩදීප කියලා අපේ රට හඳුන්වලා තියෙනවා. ඒ කාලේ ඒ විදිහටම කෝණාගම බුදුරජාණන් වහන්සේ 30,000 මහරහතන් වහන්සේලා සමග ලංකාවට වැඩියා.
ඒ වැඩම කරලා ලංකා භූමිය බොහෝ තැන්වල සමාපත්තියෙන් වැඩ ඉඳලා එදා හිටපු මිනිස්යාට දහම් දෙසලා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි දක්ෂින සාඛාව අද පිහිටි තැනටම වැඩම කරලා අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේ බුදු වෙච්ච මහරි බෝධි දිබුල් බෝධි වහන්සේ මහසී බෝධි ඒ බෝධි මහසීගේ දක්ෂින සාඛාව රැගෙන මට මතක ඇහිලා නන්දා කියන රහත් භික්ෂුණිය 500ක් භික්ෂුණීන් සමග අහසින් මෙතනට වැඩම කරත්වා කියලා අදිෂ්ඨානයක් කරනවා. එතකොට ඒ භික්ෂුණියත් අර විදිහටම බෝධි දක්ෂින සාඛාව රැගෙන අහසින් වැඩම කරලා කොණාරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ බෝධි වහන්සේපත් කරනවා. උන්වහන්සේමයි එදා පාලනය කරපු රජතුමායතුළු බොහෝ පිරිසක් ඉදිරියේ අද ජයශ්‍රී මහ බෝධි දක්ෂින සාඛාව පිහිටි තැනම උන්වහන්සේගේ බෝධි දක්ෂින සාඛාව පිහිටවල එදා ලංකාවට වැඩම කරද්දී උන්වහන්සේ සමග වැඩිය 30,000ක් මහරහතන් වහන්සේලාගෙන් 1,000ක් ලංකාවේ නවත්තලා අර භික්ෂුනි පිරිසක් නවත්තලා බුද්ධ ශාසනය පිහිටවල ආපහු ගබදිවට වැඩියා. ඊළඟ කාශ්‍යප බුද්ධ ශාසනය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග අපේ රටට වැඩියා කියලා විහිදු මහරහතන් වහන්සේ ඒ ඉතිහාස විස්තර කරලා දේශනා කරනවා. ඒ වැඩම කළා අර විදිහටම තමයි වෙන්නේ. උන්වහන්සේ ජයශ්‍රී මහ බෝධිය පිහිටි තැනට වැඩම කරලා උත්තරා කියන භික්ෂුණිය 500ක් භික්ෂුණී සමග උන්වහන්සේ බුදු වෙච්ච ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව රැගෙන අහසින් වැඩම කරත්වා කියලා අදිෂ්ඨානයක් කරනවා. අර විදිහටම බෝධියේ දක්ෂින සාඛාව රැගෙන අහසින් වැඩම කළා කාශ්‍යප බුදුහාමුදුරුවෝ ශ්‍රී හස්තයෙන් පත් කරා. උන්වහන්සේම බෝධීන් වහන්සේ පිහිටවලා අර කකුසඳ කොණාරුණ කියන බුදුරජාණන් වහන්සේලාගේ බෝධි පිහිටපු තැනම කාශ්‍යප බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බෝධියේ දක්ෂින සාඛාව පිහිටවලා එහෙම පිහිටවලා උන්වහන්සේ සමග වැඩිය 20,000 මහරහතන් වහන්සේලාගෙන් 1,000ක් නවත්තලා අර භික්ෂුණී පිරිසක් නවත්තලා ශාසනය පිහිටවල වැඩියා. එහෙමනම් මේ මහා බද්දකල්පේ පහළ වෙච්ච කකුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා ලංකාවට වැඩම කරලා බුද්ධ ශාසනය පිහිටවල භික්ෂු භික්ෂුණී පිරිස නවත්තලා මහා බෝධිය දක්ෂින සාඛාව රෝපණය කළ උන්වහන්සේ වෙයි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ කටයුතු කරේ මේ විදිහට නෙමෙයි. ඒක වෙනස්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අපේ රටේ බුද්ධ ශාසනය පිහිටවන සුදුසු පරිසරයක් තිබුණේ නැහැ. ඒ වෙනකොට ජීවත් වෙච්ච මිනිස්සුන් යක්ෂයන් කියලා හිටපු බොහොම තරුණ පිරිසකට ග්‍රහණය වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසෙ මයංගරේට වැඩම කරලා පළවෙනියටම කරේ අනාගත බුද්ධ ශාසනය පිහිටවන රට අර යක්ෂයන්ගෙන් බේරගන්න. ගිරි දිවයින කියලා දූතකට මේ යක්ෂය පිළිසියුම කරලා ලංකා භූමිය වටා 3 වතාවක් අහස ප්‍රදක්ෂිනා කළ මේ භූමිය බුද්ධ අධිෂ්ඨානයෙන් ආරක්ෂා කරගන්න. උන්වහන්සේ ඒ යක්ෂයන් දමනය කරපු භූමිය එදා සෝන සමන් දෙවියන් බණහල සෝවාන් වුණා. කේශ ධාතු මහසිලා පිටක් ලබා දුන්නා. කේශ ධාතු තැන්පත් කර සෝන සමන් දෙවියා මයංගර මහා සෑයිති කරයි භූමී උන්වහන්සේ වෙන්නේ ශාසනීය පිටවල තනියම ආවේ. සග පිරිස පිරිවරාගෙන නෙමෙයි මයංගරේට වැඩි තනියම යක්ෂියෝ දමනය කර ශාසනීය පිටවල නෙමෙයි. ඊළඟට බුදු වෙලා 5 වෙනි අවුරුද්දේ නාගදීපේට වැඩි සංඝයා පිරිවරාගෙන නෙමෙයි ආසනීය පිටවන්න ආනේ. ඒ වැඩම කරේ මිනි පළඟක් නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ අනාගතයේ ශාසනීය පිටවන්න මේ භූමිය මේ ඉන්න මිනිස්සු දෙපැත්තට බෙදලා මරාගෙන විශාල මිනිස් සංහාරයක් වෙයි. මේක වළක්වන්න ඒ වැඩම කළා චූලෝදර මහෝදරලා රජවරුන්ට ඇති වෙන්න ගිය ආරම්භ සංසිඳවල අවසානයේ අය සමගි වෙලා මිනි පළඟ සාමීනි වහන්සේම මේක පිළිගන්න වහන්සේම වැඩ ඉන්න කියලා උන්වහන්සේ පූජා කළා. ඒ මඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසුවා. බෑ බුදු කෙනෙක් යම් තැනක වැඩ ඉඳලා යමක් පරිහරණය කරා නම් ඒකට අපි කියනවා
පාරිභෝගික වස්තුව. ධාතුන් අහසි කියලා කියනවා පාරිභෝගික ධාතුව. බුදුහාමුදුරන්ගේ ශරීරයේ ශාරීරික ධාතුන් අහසිලාට අපි කියනවා ශාරීරික ධාතුන් අහසි. ඒවා ජීව ශාරීරික ධාතු කියනවා තේජ ධාතුන් අහසිලා. නැයි උන්හසේ ජීවමාන වැඩ ඉන්න කොටයි හිස පිළිමතර තේජ ධාතු දෙක. ඒ නිසා ජීව ශාරීරික ධාතු. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ ආදාහණයෙන් පස්සේ ලැබෙන ධාතුන් අහසිල ශාරීරික අස්ති ධාතුන් අහසිල. ඉවත් ධාතුන් අහසිල. ඊළඟට බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු දේවල් ධාතුන් අහසි කියලා අඳුනගන්න. දැන් බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු පාත්‍රය අපි කියන්නේ බුදුහාමුදුරුවෝ පාත්‍රය කියන්නේ පාත්‍ර ධාතුන් අහසි. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු චීවරය අපි කියන්නේ චීවර ධාතුන් අහසි. බුදු කෙනෙක් ඉල පැලදී පටිධාතුන් අහසි කියලා කියන පටි. ඊළඟට දියගෙන ගිය බුදුහාමුදුරුව භාවිතා කරපු භාජනය දබරා ධාතුන් අහසි. නානකදී අපි කියන්නේ දිය සාටක ධාතුන් අහසි කියන ධාතුන් අහසි කියන වචනේ බුදුහාමුදුරුව පරිහරණය කරපු යමක් කරනවා ඒකටත් කියනවා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ මිහි පළඟේ වැඩ ඉඳලා දහම් දෙසලා බුද්ධ ස්පර්ශයෙන් එක පූජනීයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේක සංපත් කර මෙතන චෛත්‍යයක් හදාගන්න කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා ආපහු වඩින්න ලෑස්ති වෙනකොට අර චූලෝදර මහෝදර මේ ඇති වෙන්න ගිය සතලෙ මහෝදරගේ පැත්තට සහායට ඇවිල්ලා හිටිය කැලණිය මණියක්නික නාගරජුගේ සේනාව කරගෙන සහාය වුණා. මණියක්නික නාගරජුගේ ඇදලා ආරාධනයක් කරා ස්වාමීන් වහන්සේ මීට කලින් මේ රටට වැඩම කළ යක්කුන්ගෙන් අපි බේරගත්තා. දැන් මේ යුද්ධයක් ඇති වෙලා අපේ ජීවිත විනාශ වෙන්න යනකොට මේ වතාවේ අපිට ජීවිත දාන්න දුන්නා. ඔබ වහන්සේ නැවත වතාවක් වඩින්න. දැන් ඔබ වහන්සේට අපි ආරාධනා කරන මේ රටට වඩින්න. හැබැයි සංඝයා පිරිවරාගෙන වඩින්න කියලා ආරාධනයක් කරනවා. සඟ පිරිසත් සමගම වඩින්න. මගේ රාජ්‍යයට වඩින්න. මම බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගන්න සියල්ල සූදානම් කරනවා කියලා ආරාධනා කරයි. බුදුහාමුදුරන්ට කැළණියට වඩින්න ආරාධනා කරන්නේ නාගදීපේ. ඒ බුදු වෙලා පස්වෙනි අවුරුද්ද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ 8 වෙනි වර්ෂයේ වෙසක් මාසෙ තමයි 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කැළණියට වඩි. ඒ ආරාධනේ මත. ඒ කැළණියට වැඩම කරපු ගමනේ එතනදී තමයි කැළණියේදී බුදුහාමුදුරුවෝ දහම් දෙසලා අවසන්කොට සුමන සමන් දෙවියන් දිව්‍ය පිරිසත් එක්ක ආරාධනා කරා සමන්ත කුට පර්වත බුදුනි සිරිපා සදහා පිළිගන්නවා. ඒ ආරාධනෙ පිළිගෙන කැළණිය කෙලින්ම වැඩි සිරිපා සදහා පිළිගවන සමන්ත කුට පර්වත බුදුනි. ඊට පස්සේ දිවා විහරණේ දිවා ගහාවේ මොහොතක් විවේකී වැඩ ඉඳලා අනාගතේ අතීත බුදුවරුත් වැඩ ඉඳලා පූජනීයත්වයට පත් කරපු භූමි බුදුවැසින් දැකලා අනාගතේ චෛත්‍ය දිවනේ පුණ්‍ය භූමි වල මොහොති මොහත වැඩම කළ සමාපත්තිය වැඩේ. අද අපි සෝලස් මස්ථානයේ ඉන්නේ. එහෙම වැඩ ඉඳලා ජයශ්‍රී මහා බෝධිය පිහිටන තැන සමාපත්තිය වැඩේ. හැබැයි බෝධි වහන්සේ වැඩන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගිය තැන අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා බුද්ධ ශාසනය ස්ථාපිත කරා. මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසනය ස්ථාපිත කරද්දී තමයි ශාසනයක් යම් තැනක ස්ථාපිත වුණා නම් අපේ රටේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටි. ඒක මිහිඳු මහරහතන් වහන්සේ කරා. ඒ වෙනුවෙන් බුද්ධ අධිෂ්ඨාන පිහිටි. අධිෂ්ඨාන පිහිටවලා ඒ කාලේ මිහිඳු හාමුදුරන් කරන්න ඉඩ තියලා බුදුරජාණන් වහන්සේ ලංකා භූමියේ බොහෝ තැන්වල සමාපත්තියෙන් වැඩ ඉඳලා අර 500ක් මහරහතන් වහන්සේලා එක්කම ආපහු දඹදිවට වැඩියා. කවුරු නවත්තලා ගියේ නැහැ මේ මාන. එහෙම තමයි අපේ බුදුරජාණන් වහන්සේ ලංකා ගමනේ යන සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව
මිහිඳු මහ රහතන් වහන්සේ අතුරු පිරිස ලංකාවට වැඩම කරවන ධර්මාශෝක රජතුමාගේ කටයුතු බලනවා. අපි බලමු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා කරපු දේශන ටික ටිකක් ඒක වැදගත්. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් කුල් පොහෝ දවසේ මිස්සක පවුවට වැඩම. ඒ වෙලාවේ ඉත්තේ උත්තේ සම්බල බද්දසාල සූණ සාමණේරයන් වහන්සේ බඳුක බඳුක වාසක අනාගාමීලා හිතීදා රාත්‍රී පැවිදි කරා රහත් වුණා. එතකොට මෙන්න මේ පිරිසත් එක්ක තමයි මිස්සක පවුවට වැඩි. එතකොට එදා දේවානම්පියතිස්ස රජුගේ කතාව දන්නවා. රජතුමාට පළවෙනියටම අපේ රටේ දේශනා කරපු දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. එතකොට මේ දේශනාවේ තියෙන්නේ හස්තියෙක්ගේ පියවර සටහන් ඔස්සේ ගිහිල්ලා මහා හස්තියෙක්ව අඳුන ගන්නවා වගේ බුදු කෙනෙක්ව බුදු ගුණ වලින් හොයාගන්න හැටි. ඒක තමයි සරල අරමුණ. එතකොට බලන්න මේ දේශනා පිළිවෙලට ගිය හැටි මම මේ කියනකොට. යම් හටකට ඇවිල්ලා ඒ හටේ ධර්මයක් ව්‍යාප්ත කරනකොට පළවෙනියට මල්ල ගන්නවා කාම හතේ රජු. ඒ රටේ රජුරුව විද්‍යා දෘෂ්ටිකව ඒකට විරුද්ධ වුණොත් ඒ රටේ ධර්ම ප්‍රචාරය කරගන්න හම්බෙන්නේ නැහැ. රජුරුව ඒකට විරුද්ධව රාජ්‍ය බලය වුණා. පළවෙනියටම රජුරුව ඇතුළු එදා 20000ක පිරිසක් සිටින රජුරුව දඩේමේ යන රාජකීය පිරිස අරගෙන. එතකොට මේ රජුරුව මේ පිරිස තමයි ඉලක්ක කරලා රජුරුවන්ව පැහැදෙන්නේ. ඒ වෙලාවේ රජතුමා බණහල පැහැදිලා තුනුරුවන් ගැන සද්ධා වැඩි වෙලා ආරාධනා කරා ස්වාමීනි ඔබ වහන්සේලා මේ වැඩියේ මේ මහා වනයේ පිහිටී වෙනකොට මිසක පවුව ඔය මේ තලයේ පැත්ත කැලේ රජුරුවන්ගේ රාජධානී තිබේ අනුරාධපුර මාලිගා. ස්වාමීනි ඔබ වහන්සේලා වැඩිම කිව්වා අපිත් එක්ක අනුරාධපුරේ. මිහිඳු මහ රහතන් වහන්සේ වදාළ රජතුමනි අද රාත්‍රිය අපට කාර්යයක් තියෙනවා. අපි හෙට උදේ යන රජු යන. එහෙමනම් ස්වාමීනි හෙට දවසේ ඔබ වහන්සේලාට මාලිගාවේ දානේ සූදානම් කරන දානේට වඩින්න කියලා දානේට ආරාධනා කළ රජු වැඩම පිරිස ගියා. එදා රාත්‍රී පොසොන් දවසේ රැඳ ගියේ වගේ නම් පොසොන් එදා ඊයේ රැඳ. රාත්‍රී වෙනකොට මිහිඳු මහ රහතන් වහන්සේ අර වැඩි පිරිස අතර හිටපු ඉරුදි බල සම්පන්නම කෙනා තමයි සුමන සාමණේර. කවුද ධර්මාශෝක රජුගේ මුණුපුර සංගීතාල පුතා බොහෝම යුද්ධි බල සම්පන්න මිහිඳු හාමුදුරුවෝ කතා කරලා කිව්වා සුමන ඔබ මේ ගල මුදුනට නැගලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා ඉරුදීන් ගෝසාවක් පතුරවන්න කිව්වා ලංකා භූමිය පුරාම එකහණින් ඇහෙන මිනිසුන්ට යක්ෂයන් අමනුෂ්‍ය ප්‍රේතය උක්ෂ දේවතාවු දේව් බමුණ දිවි ලෝක වලට ඇහෙන ගෝසාවක් වතුරවන්න කිව බණහන්න මිස්සක පවට එන්න. උන්වහන්සේ ගල මුදුනට වැඩම කරලා ගෝසාවක් පැතිරවා දත් අපි බණ කියන උන් කියන්නේ මොකක්ද සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවසා සද්ධම්මං මුනි රාජස්ස මුනිත්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරා සුනන්තු සග්ග මොක්ඛද ඒ බණහල ඒ උතුම් මොක්ෂේ නිවන අවබෝධ කරගන්න ධම්ම ශ්‍රවණ කාලෝය පදත්ත මේ ධර්මය අහන කාලය එන්න බණහන්න එන්න කියලා ඉරුදී ගෝසාවක් පැතිව මුන් ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයෝ අමනුෂ්‍ය නොපෙනී නායිද ආරාධනා මුළු මිස්සක පවුවෙම දේව් බමුණුගෙන් යක්ෂිව අමනුෂ්‍යව ලංකා භූමිය පුරාම හිටපු පිරිසගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ නිසා තමයි අදත් මේ ගලට කියන්නේ ආරාධනා ගල. මිහිඳු මහ රහතන් වහන්සේ ඒ පිරිස එකතු වුණාට පස්සේ ගල මුදුනේ වැඩ ඉඳලා ලංකාවේ කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දේශන. මේ දේශනාව අහලා අවසන් වෙනකොට බොහෝ දෙවියන් අමනුෂ්‍යයන් යක්ෂයන් තුනුරුවන් ගැන හිත පහදව ගන්නවා. එතකොට බලන්න පළවෙනියට ඉලක්ක කරේ රජුරු
දෙවනිය ඉලක්ක කරේ රටේ ඉන්න නොපිනින බලවේ නැත්නම් ඊය කරදර කරන මොකද මේ ලෝහාන්තරේ කලින් යක්කු යක්ෂණිය අදහගෙන ඒ මලවුන් අදහගෙන ඒවට බුද පූජා තියාගෙන මිනිස්සු ඉති ඒයි පුනරුවක් ගන්න බැහැ පසුවදා උදේ දැන් අද දවසේ වගේ දෙවනි දවස පොසොන් දවසේ පහවන රාජ්‍ය රෝදී පාන්දර කරත්ත පෙලක් පිටත් කරා දානීට වඩම්මගෙන ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස උදේ සූදානම් වෙනවා සීරු පොරොවින දැන් නගරයට වඩින්න සූදානම් වෙනකොට කරත්ත පෙලක් ඇරෙන කිව්වා කරත්ත විහාර වල ඇරියා අපි කරත්ත වල වඩින්නේ කරත්තට කියන්න අපි එන්නත් කරත්ත වලට කලින් අහසින්ම එදා මාලිගාවේ දානේ පෝජා කරලා දානේ දීලා අවසන් වෙනකොට අනුලා විසෝ ප්‍රදාන විසෝරු කාණි කිය පිස දානේ වියපොය මාලිගාවේ ඉන්න අය බණහට වාඩි. දැන් අද දවසේ වගේ තවල් එක. දානේ වන්දලා අවසන් වෙලා පේසවත්තු විමානවත්තු ඇසුරෙනු සත්‍ය සංයුක්තේන දහම් දෙසෝරු. පේතවත් මොනවද ඉතිේ? ජීවිතය අකුසල් කරලා මරණින් පස්සේ ප්‍රේත ලෝකෙ ඉපදිච්චාගේ ජීවිත කතාව. විමානවත් පින්දහම් කරලා මරණ මංචකේ පිනවත් වෙලා දෙව්ලොව ඉපදිච්චාගේ ජීවිත කතාව. සත්‍ය සංයුක්තේ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන සඳහන් දේශන පෙළක් තියෙන සංයුක්තය. සංයුක්තනිකයි සත්‍ය සංයුක්තය. එතකොට පේතවත්තු විමානවත්තු ගැන දේශනා කරලා චතුරාර්ය සත්‍ය මුල් කරගෙන දහම් දෙස්. දෙවනි දවසේ බා කලින් දවසේ කවුරු මාර්ගඵලයක් වතිලද? දෙවනි දවසේ දේශනාව අවසන් වෙනකොට අනුලා විසෝ ප්‍රදාන 500ක් දෙනා මාලිකාව ඇතුලේ බණක් වය අතරින් සෝවාන් ආදී මාර්ගඵලයක් වතිලි. දැන් බණ කියලා අවසන් වෙගෙන ඉන්නකොට මාලිකාව වටේ මිනිස්සු පිරිලා ගෝසාව කොලහලයක් ඒ කලින් දවසේ රජු රෝගී තනියම නේ 20000ක් පිරිසක් එක්ක ඒ ළඩේ මේ ගිහිල්ලා බණයි. දැන් මේ මිනිස්සු ගෙවල් වල ගිහිල්ලා කියලා ඕන්න හිට මාලිගාව දෙනවා ධර්මාසුර රජු වගේ පුතාලු අහසින් වැඩි. දැන් මේ කට කතාව ගිහිල්ලා බහෝදා වෙනකොට මාලිගාව වටේම මිනිස්සු පිරිලා. මිනිස්සු ශාකෝ ගහනවා නේ අපිටත් අහන්න දෙනවා නේ අපිටත් දකින්න ඕනේ අපිටත් බණපදයක් අහන්න. රජු එළියට ඇවිල්ලා බැලුවා විශාල සෙනඟක් මාලිගාවේ නම් ඉඳ නැහැ. රජු වික්‍රමණට කිව්වා තමන්ගේ ඇත්ගාල ජෝතිය වන්න. එතන ඇත්තු ටික අයින් කරලා මණ්ඩපයක් හදලා එතන සුද්ධ කරන්න කියලා මිනිස්සුන් එතන තියමු කරලා අඬ වෙන ගැහුවා. ඉන්න කොහොම එතන යන්න කියලා බලනවා. අද කොතනද? අනුරාධපුරේ කොතනද? ජීතවන චෛත්‍ය තියෙන තැන. අනුරාධපුරේ විශාල චෛත්‍ය වනයි සැකට ප්‍රදර්ශන ජීතවන සෑය දීලා තියෙන ජෝතිවත් මේ දුහාඳුරෝ දෙවනි දවසේ සාමාන්‍ය මිනිස්සුන්ට අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දවල් බණ කියන්න. රජුරුවම මිහිඳු මහරහතන් වහන්සේ අද පිළිස මාලිගාවේ නම් වඩම්මගෙන ගියා. වඩම්මගෙන ගිහිල්ලා මණ්ඩපේ මත වඩා හිඳවලා රජුරුව ඇදලා ආරාධනා කරා ස්වාමීනි මේ මගේ රටවසේ ඔබවහන්සේ මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ට දේශනා කරසේක්වා කියලා රජුව තමයි දැන් ආරාධනා කරන්නේ. එතකොට බලන්න පළවෙනියට රජුව ඇතුළු රාජකීය පිරිස රාත්‍රී දෙවියන් ඇතුළු මනුෂ්‍ය පිරිස පහෝදා මාලිගාවේ හිටපුවයි ඊළඟට සාමාන්‍ය මිනිස්සුන්ට රටේ මිනිස්සුන්ට බණ කියන්න රජුව ආරාධනා කරනවා. දැන් කවුරුත් නැහැ බාධ කරන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දහම් දෙසුවේ මොකද්ද දේශනා කරපු දේශනා? අපාය ගැන සඳහන් දේවදූත සූත්‍රය. එතකොට බලන්න මේ අපාය පිළිගත් විශ්වාස කරපු අපාය ගැන දන්නයි මෙහෙළු මහ රහතන් වහන්සේ යෝධිය වනයේදී අපේ රටේ මිනිස්සුන්ට බණ කියනකත් දේවදූත සූත්‍රය අහලා තියෙන මධ්‍යම නිකායේ. ඒ දේශනාවෙන් තමයි බණ කියන්නේ. ඒ දේශනාවෙන් බණ කියලා අපායේ බය ඇති කර මොකද කෙනෙක් කුසලයට එන්නේ සංසාර බයක් දැනෙන්න. සසර බය දැනෙන්නේ නැති කෙනා
යනාපායි කියන්නේ නැත්නම් අපිට මේක හොඳයි කියලා හිතන. එහෙම කියනයි නැද්ද? ඇයි යාට බයක් දැනෙන්නේ? ඒ නිසා එයා අකුසල් කර කර ඔහේ යනවා මොකද යාට බයක් දැනෙන්නේ? මැරෙන්න වැටිලා ඉතනට වැටෙන කම් ප්‍රමාද වෙවි. ඒ දේශනාවේ දේවදූත සූත්‍රයෙන් පර කියලා චතුරාර්ය සත්‍ය විස්තර කරමින් දහම් දේශව දේශනාව ඉවර වෙනකොට ජෝතිය වනේ බණහව පිරිස අතරින් 500ක් ඉදන්දි මාර්ගඵල ලැබුණා. දෙවනි දවසේ අද වගේ දවසක තමයි පොසොන් දවසට පහවදා 1500ක් මාර්ගඵල ලැබුණා. ඒකවල මාලිකාවේ අනුරාධ විශ්ව ප්‍රධානීතර 500. ජෝතිය වනේ තවල් බණහල 500. පෑවෙනකොට එතනත් ඉඳ මදි වුණා. හතර වටේ මිනිස්සු එනවා ආරච්චි. රජුව බැලුවා දැන් මෙතනත් ඉඳ මදි. රජුවගේ රාජකීය උයන තමයි මහා මෙවුනාවේ හොඳට ඉඳ කඩ තියෙන බොහොම ලස්සන උයන. රජුව හවසාන බෙර ගහලා මිනිස්සුන්ව උනහසින් දැගී දේශනාවෙන් පස්සේ විවේක ගන්නවල රාත්‍රී වෙනකොට මහා මෙමුණා වියන රජු වගේ උයනට මිනිස්සු එකතු කරලා එතනට මණ්ඩපයක් හැදුවා. හදලා දෙවනි දවසේ පොසොන් දවසේ පහවදා අද වගේ රාත්‍රී ආයමත් නිරුහාම රටේ දා දවසේ දේශන තුනක්. එතනට වැඩ. වඩම්මල දැන් විශාල පිරිසක් වනහ. ඒ අයට දේශනා කරේ බාල පණ්ඩිත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඒ අපාය ගැන තියෙන දේශනාව. ඒ දේශනාව විස්තර කරලා චතුරාර්ය සත්‍ය විස්තර කරමින් බණ කියලා අවසන් වෙනකොට එතන 500ක තරම් පිරිසක් මාර්ගඵල ලැබුවා. දෙවනි දවසේ විතරක් 1500. ඔය විදිහට දැන් පහවද එදා රැය වුණා. දැන් දෙවනි දවසේ අද වගේ දවසක බණ කියලා ඉවර වෙනකොට හොඳටම රැය වුණා. රජුගේ කිව ස්වාමීනි දැන් නා රැය වුණා. මිනිසුත් කල් වලේ තමගේ ගෙවල් වල වන්දන ඒ වගේ වලකින් පිටත් වුණා. උපවහන්සේලා මේ රැය වෙලා නම් අර මිස්සක පවුවේ කැලීරේට වඩින්න එපා. උපවහන්සේලාට මම මේ උයනේ ආසන පනවන්නක් කියලා උයනේ වැඩ ඉන්න ආසන සකස් කරලා පහසුකම් සැලසුවා. දෙවනි දවසේ රාත්‍රී මහ මෙමුණා උයන වැඩ හිටියා. පහවදා උදේ පාන්දර රජුරු ඊළඟ පසත් අරගෙන දැහැටි මේවත් අරගෙන පැන් අරගෙන රාජකීය පිරිසත් එක්ක උදේම ඇවිල්ලා මේ මහරහතන් වහන්සේ ඇතුළු මේ වැඩෙහි ගිය රහතන් වහන්සේලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි ඊ රාත්‍රී සැපසේ වැඩෙහි ගියද හොඳට නිින්ද එහෙම ගියා මැසි මඳුරු වගේ මෙහෙම කරදර ඇති වුණා මේ මහනන්නේ එහෙම අහලා කිව්වා ස්වාමීනි උපවහන්සේලාට මේ වගේ තැන් කැපද කියලා මේ මගේ උයන ලස්සන උයන මේ වගේ තැනක් ඔබ වහන්සේට සුදුසුයිද? ඒ වෙලාවේ මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට දහම් දෙස්වා වේළුවන පූජා විස්තර කරමින් දහම් දෙස්වා. රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජතුමා තමන්ගේ රාජකීය උයන තමයි කිව්ව මුලින්ම ආරාමයක් කරලා පූජා කළා. රජතුමාගේ රාජකීය උයන. ඒක අහලා අවසන් වෙනකොට රජුරු සාදුකාර දීලා කිව්වා මගේ මේ ලස්සන උයන රාජකීය උයන දැම්ම ගෙන්නන්න කිව්වා මංගල හස්තිය. මංගල හස්තිය එතනට ගෙන්නලා රන් නගුලක් රජුරුවන්ගේ ඒ වම්මගුල් කරන රන් නගුලක් තියෙනවා. ඒක ගැට ගහලා ඒක පසුපස ගැට ගහලා මංගල හස්තිය පිටත් කරා සීමා ලකුණු කරා. ඇතාගිය සීමාව වටේ තමයි ඒ උයනේ සීමාව තිබ්බටත් වඩා විශාලව ලකුණු. ඒ සීමා ලකුණු කරලා කල් කෙන්දියකින් පැන්වක් කරලා අර සීමාවත් ඒ භූමියත් සියල්ල සාසනයට සඳසතු කරලා පූජා කරා. තුන්වෙනි දවසේ තමයි මහ මෙමුණා වෙන සඳසතු කරලා මිහිඳු මහ රහතන් වහන්සේ අතට පිරිසට පූජා කරා. උන්වහන්සේ එතන වැඩ සිටියා. එතන ඉඳන් දහම් දෙස පළවෙනි මාසයේ අවසන් වෙනකොට දහස් ගණන් පිරිස සෝවාණාදී මාර්ගඵල ලැබුවා. 60 දෙනම රහත් වුණා. සිංහල අපේ රටේ බණ අහපු අයගෙන් 60 දෙනම රහත් වෙලා එයා පැමිණුණා. එතකොට ඉන්දියාවෙන් වැඩම කරපු 6 නම්යි ලංකාවේ දැන් 60 දෙනමයි ඔක්කොම 68 නම්.
පළවෙනි මාසයේ අවසන් වෙනකොට ඊළඟට ඇසළ. ඇසළ මාසයේ ඒ පොයේ වෙනකොට 60ක නමක් තියෙනවා. ඇසළ පොයේ තමයි වස්සාරම්භ වෙන්නේ. උන්වහන්සේ වස්සූපනායකක් හන්දකි කියලා මේ වස්සමාදන් වීම ගැන දේශනාව කරා. ඒ වෙලාවේ ඒ 68 නමට වැඩ ඉන්න මිහින්තලේ ගල්ලෙන් 68ක් කජ්ජුරු සුද්ධ පවිත්‍ර කරලා හදලා සකස් කරලා උන්වහන්සේලාට වස් ආරාධනා කරා. පළවෙනි වස් කාලේ මේ 68 නමට මිහින්තලේ වැඩේ. අදත් තියෙන 8 සැකලේ කියලා තියෙන මිහින්තලේ ගල්ලෙන් 68. ඔය විදිහට තමයි සාසනේ සියාත් වෙලා. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා ඊට පස්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙනවා. අවසන් වෙනවා සමගම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු සංඝ මිත්තාව ඇතුළු මේ රහත් භික්ෂුණී වහන්සේලා වඩම්මලා මහා බෝධී දක්ෂින ශාඛාව අර කකුසඳ කොණාරුන් කාශ්‍යප කියන බුදුරුන්ගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂින ශාඛා පිහිටි තැනම පිහිටෙයි. ඒ නිසා අද දැන් අපිට සාමාන්‍ය ඔබ නිකන් මේ ඔස්ට්‍රේලියාවේ ලෝකෙ බොහෝ රටවල් වල ඇවිදපුවයි මෙතන නිකන් හිතන්න ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වේවා. අද අපි ගමේ පන්සලේ දකින විශාල බෝධීන් වහන්සේගේ ආයුෂ නිකන් හිතන්න. දන්න අය අපේ සීයාගේ කාලේ අනුරාධපුරෙන් වැඩ ඇත්තේ. අපේ තාත්තලා තමයි මේ කාලේ බෝධි රෝපණය කරේ. එක්ක අපි පොන්චි කාලේ උපරිම අවුරුදු 60ක් 70ව අවුරුදු 100 යනකොට ඒ බෝධි මහන්සේ විශාල වෙලා අත්තු ශාඛා දිරලා කඩාගෙන වැඩිලා බෝධි අපවත්. අද ලංකාවේ කොහේ ගත්තත් එහෙම. බෝධියක් පැත්තක තියෙන ඔය කැලෑවල් වල ඇවිදලා බලන්න සම්මාන මම දැකලා තියෙන ඔය සමහර රටවල අපි ගියා ඔය එක එක තැන් පෙන්නන්න එක්කන් ගියාම සමහර ගස් තියෙන ඉමේ ගහලා තියෙනවා අවුරුදු 400ක් පමණයි 350ක් පමණ ඔය වගේ තමයි එතන ගිහා ලොකු ඒවානේ මම විශාල ගස් ගත්තා අවුරුදු 3400 500 ඇති උපරි. අදට ඉතිහාස විස්තර ඇතුව අවුරුදු 2600 ගානකට එහා ඉතිහාසයක් ඇති. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් පුරාට බෝධිය පැන නැගී මෞකසින් බිහි වෙනවා. උපදින වෙලාවේමයි සහජාත වස්තු මෞකසින් බිහි වෙනකොටමයි වජිරාසනෙ ළඟින් ඇසතු බෝධිය පැන නැගී. ඒ බෝධියේ දක්ෂින ශාඛා, ඒ බෝධියේම දකුණු ශාඛා. අදට අනුරාධපුර මහ මෙමුණාවගේ වැඩේ. ඊළඟට බලන්න ඔය සුද්ධන්ගේ අපේ රටේ ඒ කාලේ අනු චිත්ත තියෙන ඔය අධිරාජ්‍යවාදීන්ගේ කාලවල ඔය බෝධි මහසී සිතුවක් කරපේ. ඒ ඔය වගේ ප්‍රමාණයක් තමයි අද තියෙන්නේ. ඔබේ අම්මලා තාත්තලාගේ කාලේ අනුරාධපුරේ කරත්තවල හරි පයින් හරි ගිහිල්ලා ඔය අනුරාධපුර අගමස්ථාන වැන්දා ඒ දැක්කේ ඔය ප්‍රමාණයම තමයි. හැබැයි ඒ බෝධියේ බෝවැලයක් හරි පටකයක් හරි අරගෙන හදන බෝධි මහන්සී සාමාන්‍ය විදිහට විශාල වෙලා අවුරුදු 60-70ක් යනකොට ඒ බෝධි ශාස්ත්‍ර විශාල වෙලා සාමාන්‍ය බෝධියක් රහක විදිහටම ඒ බෝධියේ වයසට ගිහිලා අතු දිරලා කොට. හැබැයි අනුරාධපුර මහ මෙමුණාවේදී බෝධි මහන්සී අදටත් ඒ ප්‍රමාණය මේ විදිහටම වැඩියි. ඒ නිසා මහා ආශ්චර්යයක් ඇතුව බුද්ධ අවිෂ්ඨාන ඇතුව වැඩ ඉන්න බෝධීන් වහන්සේ. ඒ නිසා මෙන්නතුලින් ධාතුන් වහන්සේලත් එහෙම තමයි. දැන් නිකන් හිතන්න මෙහෙම දැන් අපිට සාමාන්‍ය අස්ති ධාතුන් වහන්සේ නමක් හිතා ධාතුන් වහන්සේලා කියන්නේ සා කෙනෙකුගේ දැන් මිනිසෙකුගේ ගත්තොත් මේ ඇදසැකිල්ල කොටසක් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති ඒ ශ්‍රී ශරීරය දරාගෙන සිටි අස්සි ධාතුන් වහන්සේලාගේ කොටසක්. සාමාන්‍ය මිනිසෙක් මැරුණාට පස්සේ ඔය සම්මාස් නහර ඔක්කොම කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා ඇටසැකිල්ල ඉතුරු වෙනවා. ඔය ඉතුරු වෙන ඇටසැකිල්ලක කෑල්ල අපි හිතමු අපි පොළොවේ තිබ්බොත් කොහොමද තීක්මකින් යන දිර්ලා යන කාලයක් යන අපි නිකව් බෝධලේ කහේ වෙන කොහෙලක් කියලා තිබ්බද අවුරුදු 2300 3400 යනකොට කුඩු වෙලා පිටි වගේ වෙලා පිඹල යවන්න පුළුවන් ඊට පස්සේ උනගේ
ඒක තමයි යත් දතක් හිතන් මේ දත ගැලවුණා පස්සේ අපේ කටෙන් මේක ටික කාලයක් යනකොට කළු වෙලා නිකන් අර කුහර කුහර වගේ ඇවිලා රුණු කැල්ලක් වගේ ඊපස්සේ ඇඟිලි දෙකේ කාලයක් යන පරණුණාම කුඩු කරලා ඒක දිරලා යනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මත ඒ ධාතුන් වහන්සේලා විසිරිච්ච ප්‍රමාණවලින් මේ විදිහට මතක් කරේ අද අපිට ඇස් දෙකින් දකින්න පුළුවන් ඒ දලතෙන් මහනුවර දළදා වහන්සේ අවුරුදු කීපයකට සැරයක් හරි දළදා ප්‍රදර්ශනයක් කියලා පේනවා මේ නැත කාලේ අවුරුදු කීපය අපිට දකින්න ලැබුණේ හැබැයි දැකපු අය ඇති ඔබේ අම්මලා තාත්තලාගේ ඉස්සර දළදා ප්‍රදර්ශන තිබ්බා රන් කොපුවක වහා වැඩේ ඉන්න සුදු සුදු ඒ උතුම් සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේ අදටත් ඇස් දෙකින් දකින්න පුළුවන් ඒ ප්‍රමාණික වැඩේ ඉන්න ඒ වර්ණය හැබැයි සාමාන්‍ය මිනිස්සෙකින් වෙනස් වෙලා ඒ නිසා ඒ බුද්ධ අවිස්ථාන පිහිටපු ධාතුන් වහන්සේලා වේවා අදටත් අවුරුදු 2000 ගණන් ගියත් මොන තරම් වෙනස් වෙවිදෝ කියත් ඒ අවිස්ථාන මත ඒව ඒ විදිහට දේව මිනිසුන්ගේ වන්දනා ලබන වැඩේ ඒ නිසා පින්වතුනි අද විශේෂයෙන් ඔබ මේ පොසොන් පෝය මුල් කරගෙන උතුම් සීලයක පිහිටලා මේ බණ අහලා මේ කාරණා ටිකත් එක්ක තමයි ඔබට පොසොන් පෝය ගැන ওই කාරණා ටික කියලා දුන්නේ. ඊළඟට මම ඔබට ඉතාම වැදගත් තව කාරණා ටිකක් පෙන්නලා දෙන්න. මම හිතන්නේ මේ ගොඩාක් අපි බණ අහවන්න. දැන් ගොඩ අපි ඉතින් දැන් හැමතැනම ගිහින් ඉන්නවා මිනිස්සු ඔය බණ කියන්න ඕනේ. අද තාක්ෂණයේ නිසා කොහේ හරි ඉඳන් අපි බණක් රෙකෝඩ් කරලා දැම්මත් ලෝකෙ කොහේ මුල්ලක හිටියත් බණ අහන්න පුළුවන්. අද ඉන්ටර්නෙට් වල YouTube වල ඕන තරම් අපේ බණ තියෙනවා. ඒ කරන දේශනා විශාල පිරිසක් ඒවා අහනවා තව තව ඊවැ වැදගත් ධර්ම කොටස් අරගෙන තව තව බෙදා හරින ධර්ම ප්‍රචාරය කියන එක අද ඉස්සෙල් වගේ දුක් විඳින්න ඕනේ. දැන් ඔබ හිතන්න අපේ රටේ ඊට අවුරුදු 30-40කට කලින් වැඩ හිටිය මහා යතිවරු හිටියන් හේරුකාණී චන්දවිමල මහනායක ස්වාමී කටහඬවත් අදහන්න තියෙනවා. උන්වහන්සේ කවුරු හරි කරපු පොඩි සාකච්ඡාවක් අන්තර්ජාලය මම දැක්ක ඉච්චරම තමයි. බණක් ආසාව දහන්න නැහැ. ඒ කාලේ ඒ වාසනාව තිබුණේ නැහැ. ඒ පොත්පත් ටික විතරක් දීපු අද ඉතුරු. ආනන්ද මෛත්‍රී මහනායක හාමුදුරුවනේ හිටා මොනතරම් බණ කියලා අද ඔය බණ ගුවන්විදුලි සංස්ථාවේ කෝඩි කරපු බණ කීපයක් තියෙනවා කීපයක් තියෙනවා ඔක්කොම හෙව්වත් බණ 30ක් 40ක්වත් බලන්න බැරි මහන්සිය කරේ නාවිනි අලිදම ස්වාමීන් වහන්සේගෙන හිටා මෑත කාලේ උන්වහන්සේ අපවත් උන්වහන්සේගේ මුල් කාලවල කරපු කොච්චර වටින දේශනාවක් ඒ කාලවල ඒවා පටිගත කරා ඒව ආරක්ෂා කරලා තියාගන්න ඕනේ. එහෙම උනන්දුව ගොඩක් ඔය අන්තර්ජාලයේ තියෙන බඩ තියෙන සමහරලාට ඒව හරියට අහගෙන ඉන්නකොට බාහිර ශබ්ද ළමයි කෑ ගහනවා කරදර නිකන් ඒ අර ශබ්දත් එක්ක හරි අමාරු ඒව හරියට පටිගත කරගන්නේ නැහැ. ඒ නිසා අද මේ තාක්ෂණියත් එක්ක අද බණ අහන්න මේ ධර්මය ආරක්ෂා කරගන්න මේ ලෝකේ බොහෝ කාලයක් ධර්මයේ පවත්තන්න පුළුවන් තාක්ෂණියත් එක්ක අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ජීවිතේ වෙනස් කරන්නේ බණ ඇසීම. මේ බණ අහන්නව හැමෝම ගත්තෝ අපි නිකන් අවංකව ඇත්ත කතා කරන්නේ අපේ ජීවිතවල ඕන තරම් අඩුපාඩු ඇති. හිතනවා මම කොහොම හරි මේක හදාගන්න කොහොම හරි හදාගන්න හැබැයි මේ හිතුවට ඒවා හදාගන්න එක ප්‍රමාද වෙවි යන්න. බණ අහන එක නවත්තන්න එපා. අඩුපාඩු ඔක්කොම හදාගන්න දවසක බණ අහන්නම් කියලා හිතුවොත් බණ අහන්න හම්බෙන්නේ නැහැ. මොන අඩුපාඩු තිබුණත් බණ අහන එක නවත්තන්න එපා. ඒ බණ අහනකොට තමයි තමන්ගේ ජීවිතේ වැරදි තමන්ටම පේන්න පටන් ගන්නවා. තමන් කරන දේවල් වල භයානකකම වෙනදාට වඩා දැනෙන්න පටන් ගන්නවා.
එහෙම බණහගෙන යනකොට තැනක් එනවා. තමන් හිතාගන්න බැරි විදිහට නිවැරදි වෙන තැනක් එනවා. ඒ තැන සමහර වෙලාවට ජීවිතේ අපිට වැරදින තැන වෙන්න පුළුවන්. සමහරකට අපි බණත් අහනවා ජීවිතේ වෙන වැරදි වැඩක් කරනවා ඒ ඉන්න සමහර. පුරුද්දට බණ අහනවා. හැබැයි යාම ජීවිතේ වෙලාවක් එනවා සම්පූර්ණ කඩාගෙන වැටිලා ජීවිතේ පාරෙලා අවුරුත් නැතුව අසරණ වෙලා මුළු ජීවිතේම අන්ත අසරණයි කියලා දැනිච්ච වෙලා අන්න එතකොට අර ධර්මයේ මතක් වෙනවා. පිළිතේත සමහර අයක ධර්මය හම්බුනේ මෙහෙම ඇවිල්ලා බොහොම සනීපෙට වාඩි වෙලා බණහන් ඉඳගත් තැන නෙමෙයි නිවන් මඟ හම්බුනේ. එක පිට හෙනගිලි පාත් වෙනවා වගේ කරදර ගොඩාක් ඇවිල්ලා ජීවිතේ පා වෙච්ච තැන. දැන් පටාචාර. නිකන් අවංකව හිතන්න. අපිට නිකන් මේ කාරණා වෙච්ච දේ හොඳයි කියලා නිකන් වෙන පැත්තක් නෙමෙයි. නමුත් නිකන් දැන් පටාචාරාවගේ ස්වාමියාට සර්පයයි දා දෂ්ට නොකරනා. දරුවෝ දෙන්නට අර විපත් නොවුනා නම් අදටත් කොහේ හරි දරුවෝ හදා දෙන්න මිනිස්සුන්ගේ කුටි කකා කොහේ හරි තැනක ඉන්නවද නැද? අර එක පිට ආපු හරදර ටිකම නේද නිවන් මඟ හාරපෙන්නලා එතනට ඇරි. පිස්සුවෙන් වගේ අම්මා තාත්තත් නැතුව මිනිස්සුන් නැතුව තමන් බලපු දරුවෝ දෙන්නත් ඇස්පනා පිට වහිනේ වෙලා සිහියක් නැතුව පිස්සුවෙන් දුවගෙන කි අර ආපු විපත්තිකම තමයි නිවන් මඟ පෙන්නලා දුන්නේ. තිසාරෝධ මේ කතාව දන්නවනේ අද තමන්ගේ දරුවම ඇවිල්ලා නොමලකී නබ හොයාගෙන දීපේ. එදා තිසාරෝධමීගේ දරුවා නොමැරුණා නම් අදටත් කොහේ හරි සංසාරේ ඉන්නවා. ජීවිතේ අපිට එන සමහර විපත් නිවන් මඟ පෙන්නලා දෙන්න. සමහර කරදර අපි වෙනට ධර්මයට යොමු කරමු. ඒ නිසා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. ඒ තුල ධර්මයට පාරක් හොයාගන්න. එතනින් සමහරලාට ජීවිතේ නිවන් මඟ පෙන්වලා දෙයි. සමහර අය සමහර දෙමීට මාස 8කට වගේ පරිමාවකට වැඩම කරපු වෙලාවක මං ගිය හැම වෙලාවෙම මම ওই වඩයි සෑ වගේ විතර යනවා. දවසක් මං ගිහල වඩයි සෑ වගේ යනකොට අවුරුදු 23ක 24ක විතර තරුණ පුතේ මං පස්සේ ගිහනවා. මම දැකලා ආවා මං කයින් නාවලා පුතේ කිය මං කියන මගේ පාඩිය මම අදින්න යනවා. මේ ළමයි මගේ පස්සෙන් එනවා. චුට්ටක් පෙළුමින් ගත්තා. බෙල්ලේ දා පච්ච ගහලා නිකන් පොඩි වාඩි කරලා සුරූපේ චුට්ටක් කරනවා. ඊට පස්සේ මං ඉනාවලා ගියා මගේ පාඩිය මං චෛත්‍ය වගේ. වටයක් වගේ යනකොට මං දැනගත්තා මගේ පස්සෙම මේ ළමයා එනවා කතා කරන්න මේ හදලා. පස්ස මං අතර වෙලා ඉනාවලා ඉඳී කියලා. ඊට පස්සේ ළමයා ඇවිල්ලා ඇස්සර කඳුළු පිරිනා. හාමුදුරුවෝ විනාඩි 5ක් මගේ කතාව අහනවා. ඊට පස්සේ මං කිව්ව කියනවා කියලා. ඒ දරුවා කිව්වා හාමුදුරුවනේ මං ඉස්සර කියන්නේ මීට අවුරුදු දෙකක් විතර කලින් ආන්තර පින්නන්න බැරි කෙනෙක් ආන්සදකට තියා යනායක පරිම මම බණ අහන්නේ නැහැ. කිසිම මට එහෙම කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. පොඩි කාලේ නම් මං දුරාචාරයේ අන්තිට වැඩිලා මත් කුරු මත්රවෙ නැත්තර නැති වෙච්ච පොඩි. දවසක් බස් එකේ යනකොට ඔය ඒ සමහර බස් තියෙනවා ටීවී එකක් දාලා බණ දාලා හිටියා. දුර ගමන් සේවා බස් එකේ යනකොට ඔය පොඩි channel එකක් අර මකර channel එකක් දාලා බණ දාලා තිබිලා ඒකේ මගේ මනක් තිබිලා. ඉතින් ඒ වෙලාවේ නිකන් අහුවා කිව්ව එහෙම බණ අහන්න නැති නිසා ඉතින් ලොකු ගානක් නැහැ. නමුත් මොකක් හරි වහන්සේගේ කටහඬ මට නිකන් ඒක හිතට වැදුනා. ඒ නිසා නිකන් අහගෙන ගියා. ඊට පස්සේ සතියකට විතර පස්සේ YouTube එකේ උඩට පල්ලෙහාට යනකොට වීඩියෝ බල බල විනාඩි 3-4ක වර්ණලි සෑය ගැන මම කරපු පුංචි බණ කෑල්ලක් අහනවා. පින්තූර දැකපු ගමන් ආහාර කාමතුරු නේද කියලා ඒක ඇරුවා. එතන තමයි ජීවිතේ වෙනස්. විනාඩි 4.
ඊට පස්සේ මේ දරුවා කියනවා හාමුදුරනේ මම රැය ඉඳි වෙනකන් පුරාණලි සෑයගෙන උපවාසයේ පාන එදා ඉඳි වෙනකන් ඇඳුවා. ඔය සාමාන්‍ය YouTube වල එකක් දෙකක් අහපු ගමන් ඒ වගේ බණ උඩට pop up වෙනවා. ඉතින් ඒක ඇහුවා. ඒක කොහේ කොහේ ඇහුවා. අහලා දවස් දෙක තුනකට පස්සේ උදේ පාන්දර දැන් ඔක්කොම වැඩපැත්තට පුරාණලි සෑයට ගියා. වදින්න දන්නේ ආතාවක් දන්නේ චෛත්‍යයක් පෙරදන්නේ. ගිහිල්ලා මිනිස්සු වදින්න හැටි බලාගෙන මනුවේ පැත්තක වාඩි වෙලා ඉන්නේ. ඉඳලා රවුමක් ගිහිල්ලා ඒත් මට වදින්නවත් හිතුනේ නෑ කිව්වා. ඉඳලා බලාගෙන හිටියා කියලා රවුමක් ගිහිල්ලා අහපු බණක් මතක් කරලා ආපහු ආවා. ආයි සතිය කිදීකින් ආයි ගියා. දැන් මෙහෙම පස්සරයක් විතර ගියා. වැරදි වැඩේ එහෙමයි. මත්පුඩු මත්ද්‍රව්‍ය තියෙන ජරා ජීර්ණ ලෝකේ ඒක එහෙමමයි අතහැර ගන්න බෑ. හයවෙනි වතාවේ දරුවගෙන හාමුදුරුවෝ හයවෙනි වතාවේ මං චෛත්‍ය වටේ වටුණක් ගිහිල්ලා චෛත්‍යෙට ඔළුව තියාගෙන බුදුහාමුදුරන්ට කියනා වගේ කිව්වා කිව්වා නේ බුදුහාමුදුරනේ මාව බේරගන්න. මට කල්යාණ මිත්‍රු නෑ. මගේ වටා ඉන්නේ ඔක්කොම දුරාචාරයේ යොමුච්ච මාවත් ඇදගෙන මේ පැත්තට යන්නේ ආලෝකය. ඒ නිසා මාව බේර ගන්න කියලා මට ධර්මයේ මුණ ගස්සලා, කල්යාණ මිත්‍රයෝ මුණ ගස්සලා දෙන්න කියලා චෛත්‍යයට වැදගෙන ඔළුව තියාගෙන කියනවා. ඒ ළමයා කියනවා හාමුදුරනේ විනාඩි 10ක් 15ක් ගියේ නැහැ කියලා තරුණ පිරිසක් අකුරුකක් අරගෙන යනවා. ඒ වටේ හිටපු අය රඳ ගැහුවා කිව්ව කණ්ඩායම අඳවිලා මේ ළමයාට අර ගැහුවා කිව්ව ඊට පස්සේ ගිහිල්ලා කප්පු කාලෙම රවුමක් ගිහිල්ලා චෛත්‍යෙට කාන්චුකේ පැරදුවා. ඒ වෙලාවේ කොහෙද පුතා මේ මල්ලි කොහෙද ඔයායි කියලා අහලා විස්තර ටික අහලා කතාව අහලා සම්බන්ධ කරගත්තා. අද ලංකාවේ හොඳ තරුණ සංවිධානයක් එකතු වෙලා ලංකාවට චෛත්‍ය පිළිසතර කරනවා, චෛත්‍ය බේත් කරනවා, ආරාම වලට උදව් කරනවා, පිංකම් කරනවා, බණ භාවනා කරනවා. හොඳ රස්සාවක පොයලා දුන්නා කිව්වයි. දැන් හොඳ රස්සාවක් කරනවා, බණ භාවනා කරනවා, පිංකම්. සතියේකට සැරයක් වල්නයි සෑය ළඟට එනවා. දැන් බලන්න ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට නොමග ගිහිල්ලා නැත්තට නැති වෙලා ජීවිතේ විනාශ වෙලා කවුරුවත් නැතුව අපායමයි කියලා හිතෙන අය හිතාගන්න බැරි විදිහට ධර්මය අල්ලලා ඉන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන ආශ්‍රය. එක බණ පදේ බුදුහාමරණ ධර්මයේ තියෙනවා ඒකස්කින් බ්‍රහ්මචර්යස්මි සහස්සම් මච්චුවයින. බුදු කෙනෙකුගේ එක බණ පදයක මරු හරදවල රහතුන් ලස්සන පිහිකරන බුද්ධ ශක්තියක් තියෙනවා. මහා ධර්ම අපරාධකාරයෝ අඟුලිමාල වගේ අය ඊ ධර්මයේ නිසා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතුන් වහන්සේලා බවට පත් වෙනවා. ධර්ම බොරු කණ්ඩායම් පිටින් ගම් පහළට එන්න හිටපු බොරු බණ අහලා ජීවිතේ වැරදි අතහැරලා නිවැරදි වෙලා ධර්මයට ඇවිල සමහරු පැවිදි වෙලා රහත් වුණා. ධර්මයේ තියෙන සම්බද්දාය කියලා හොර නායකේ 500ක් එක ගම් පාරමෙන් ඉන්න පොකුර කණ්ඩායම්. මේ ශාසනයේ පැවිදි වෙලා 500ම බණ භවනා කර රහත් වෙනවා. වෙන එකක් තියා රාජාණන් තමන්ගේ වෛරයකට ආව නෙමෙයි බුදුහාමුදුරු මරන්නාපු දුනු ශිල්පීන්. බුදුහාමුදුරුගේ මනහ සෝවන් වුණා. උන්වහන්සේට ඉලක්ක කරලා දුන්න ඇදපු දුනු ශිල්පියන් විසකව වීතලයක් ගෙනලා බුදුහාමුදුරන්ගේ බණ සෝවන් වුණා. ඒ නිසා ජීවිතේ බණ අහන එක ධර්මය අහන එක නවත්තන්න එපා. මොන වැරදි බ සමහරවල් ඉදා ඔබ බණ අහන දවසේ ඔබේ මනස බණ අහන්න සූදානම් නැති වෙන්න පුළුවන්. අපි කියනවාට මගේ ඔළුව අවුල් වෙලා එපා වෙලා කලකිරිලා මේ බණ අහන වෙලාවක් නෙමෙයි හැබැයි බණ අහන ඒ වෙලාවට තමයි ධර්මය අවශ්‍ය වෙන්නේ. ජීවිතය උළු අවුල් වෙලා එපා වෙලා කලකිරිලා ඉන්න වෙලාවට ඒ ධර්මයෙන් නොසිතන සැනසීමක් වෙන මාර්ගයක් හදලා දෙන්න.
එනිසා ජීවිතේ බණ අහන එක පුරුද්දක් කරගන්න. දැන් අපි හිතමු එහෙම අපි දවසකට නිකන් එක බණක් ඇහුවක් අද අපිට එකක් පේනවා. දැන් ඔය පැයේ බණ දැන් මේ වගේ ආවම පැයක් පැය කමාරක් හරි වාඩි වෙලා බණ අහන. හැබැයි ඔබ ගෙවල් වල සිංහල ඒසිට පැයක් බණ අහන්න අද බැහැ. ඉස්සර එහෙම බණ ඇහුවොත් දැන් අපි ගොඩක් ආවේ බව ඒක අපිට තේරෙනවා. පැයේ බණ වලට වඩා දැන් වැඩිපුර මිනිස්සු අහන්නේ අර පොඩි පොඩි විනාඩි 4 5 6 පොඩි ටික වැඩිපුර ඒවා අහන. සමහර වෙලාවට වැඩ කරන අතරතුර පොඩි විවේකයක් අහන පොඩි කොටසක් අහන වැඩ දෙයක් කොට අහන හැම පැය පොඩි වෙලාවක බණක් අහන එහෙම පොඩ පොඩයි අහන ලැබෙන විවේකයෙන් පොඩි පොඩි බණක් හරි දවසකට අහන ඒක ඔසී හිතන ඒක පුරුද්දක් කරගන්න. ඒක පුරුද්දක් කරගත්තට පස්සේ කාලයක් යනකොට විශාල දහම් දැක්මක් හැදෙනවා. මේ ධර්මයේ ගැන ඒ දැනුම කාලයක් එක්ක ඉන්න ඕන දෙයක්. ටික ටික බණ අහගෙන අහගෙන යන දැන් බලන්න ජීවිතේ ඔබට දැන් මේ රටේ මේ අතර සාමාන්‍යයෙන් ඔබ හිතන යම් කිසි කෙනෙක් යම් තැනකට ඇවිල්ලා ජීවිතේ යම් සාර්ථකත්වයක් හදාගත්තාය. ඔබට මෙතනට එන්න ඔබේ ඉලක්ක වලට එන්න කොච්චර ඔබ ජීවිතේ කැප කරාද කියලා හිතන්න. ඉස්කෝලේ යන කාලවල විභාග පැනුම් අහා පාඩම් කර මොන දුකක් විඳිනවද කියලා හිතන්න. විශ්වවිද්‍යාල විභාග කාලවල ඇතිවන පීඩන. එතකොට එහෙම ඇවිල්ලා තව ඉහළට ඇවිල්ලා විභාග පාස් කරලා මේ රටකට එන්න. ඒ ඇවිල්ලා රස්සාවල් අරගෙන ජීවිතේ තමන් යම් මෙලව රස්සාවක් තුළ ජීවිතේ ස්ථාවරයක් හදාගන්න අවුරුදු කීයක් ඔබ ජීවිතේ කැප කරගන්න. හැබැයි ඔබ ඔබේ මුළු සංසාරයේ සතර අපායෙන් ඔබ නිදහස් කරන නිවන කරා යන ඔබට ජීවිතේ ගැළවෙන්න ලැබිච්ච මේ උතුම් ධර්මයේ වෙන්නේ ඔබ කැපකිරීමක් කරලා දිනන එක ආපහු හිතන්නේ. ඔබ ඔබේ ජීවිතේ පොඩි හරි කැපකිරීමක් කරලා ඔබ කාලයක් එක පුරුදු කරගෙන ගියා නම් අවුරුදු ගාණක් යනකොට ඔබටම තේරෙනවා ධර්මයේ ලෝක හොඳ ශක්තිමත් කෙනෙක්. ඒක තමන්ට දැනෙනවා කාලයක් යනකොට. දිගට අවංකව බලහගෙන යන ඒ ධර්මයේ කරා යනකොට ස්වභාවයෙන්ම මෙහෙමයි. අපිට තියෙන්නේ තමන් ගලව ගන්න අදහසක්. අපිට ලෝකෙ වැරද්ද නැහැ. රටේම අය වැරදි කරත් අපිට මොකද? ඒ අය ඒ වගේ නෙමෙයි. අරය නිසා අන්න අර අය මෙහෙමයි. මේකත් කියන්න බෞද්ධයෝ මෙහෙම. ඒ අය අනාපායට යන්නේ නැහැ. ඔබේ ගැළවීම ඔබ හදාගන්න. කවුරුත් නෑ ඔබ බේරගන්න. නතම් මාතා පිතා කයිල අම්මා තාත්තා ඔබ බේරන්න බෑ. බුදුහාමුදුරුවෝ නෑ උගත්තා. සුප්‍රබුද්ධ කවුද? මාම පොළොව පලාගෙන අපාය. දේවදත්ත කවුද? මස්සිනා. පොළොව පලාගෙන අපාය. බුදුහාමුදුරු ජීවමාන වැඩ ඉන්නේ නැති 60,000 ශාක්‍ය වංශිකයෝ විනෝඩක රජුගේ කපලා කොරලා මරලා දැම්. පාවුලින් දැන් යසෝදරාවගේ පැත්තේ නිකන් හිටන්. එතනින් හිටන්. තමන්ගේ තාත්තා පොළොව පලාගෙන අපාය. තමන්ගේ සහෝදරයා අක්කේ මල්ලී කියලා පොඩි කාලේ නම් මාලිගාවේ සෙල්ලම් කර කර හැදෙන්නේ නැති. දේවදත්ත සහෝදරයා අපාය. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුව ශික්ෂාකාමී භික්ෂුන් අතර අග්‍රස්ථානය ලැබුවා රාහුල මහරහතන් වහන්සේ. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ලෝතුරා බුදු කෙනෙක් වුණා. පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලේ කීප දෙනෙක් අපාය. ඒක තමයි ඇති. ඔක්කොම අරගෙන යන්න බැහැ. ඒ නිසා ඒක බුදුහාමුදුරුවෝ පවුලෙත් එකයි අපේ පවුලවලත් එකයි ඔබේ පවුලවලත් එකයි. ඒක තමයි ඇත්ත. හැමෝම අරගෙන යන්න බෑ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් හදාගන්න. හැම වෙලාවෙම හිතන්නේ මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියවත් මම දැම්මැරුණොත් මක් වියයි. ඔබයි අපිට තියෙන ප්‍රශ්න.
ඒනිසා ඔය ප්‍රශ්න හැමවෙලේම තමන්ගේ අහන්න. තමන්ගේ ජීවිතේ තමන් ජීවන විදිය කරන දේවල් තමන් ජීවිතේ ගත කරන විදිහත් එක්ක තමන්ගෙන් අහන්න. මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියවත් මම මරුණු කොහෙද? පින්නතුනි බුදුරජාණන් වහන්සේට උපමාවකට පෙන්නවා ගහක් කියලා හිතන්න. ඒ ගහ නැමිලා බර වෙලා තියෙන යම් පැත්තකද ගහ ගැලවිලා වැටුණොත් කැපුවොත් වැටෙන කොයි පැත්තද? අර නැමිච්ච පැත්තට වැටෙන. ඔබේ ජීවිතයේ උදේ ඉඳන් හවස වෙනකන් ඔළුව වැඩ කරන්නේ ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, හම්බ කර මේවා මේවා මොනවා වේද අපි නැතුව මේවා ඉවරයි. මොම් මේවා විනාශ කරගන්න කීකී ඒවම නම් ඔළුවේ තිබුණේ. කොස්මටික් යනකොට මතක් කින්නේ ඇදගෙන වැටෙන මේ පැත්තකට තමයි. අර ගියේ ඉඳම දරුවෝ ජීවත්ව තමයි ඇවිල්ලා. උදේ ඉඳන් බුදුගුණ හිතපු කෙනා විතර ධර්මයේ හිතපු පින්කම් ගැන හිතපු ගුණ ධර්ම ගැන හිතපු කෙනා මේ පැත්තට වැටුණා. ඒ නිසා තමයි ජීවිතයේ වැඩිපුර ධර්මයේ පැත්තට හරවගත්ත කෙනා ජය ගන්න. ඒක ලේසි නෑ. දැන් අපිට බණ අහනවා වගේ මේ කියනවා වගේ ලේසි නෑ ප්‍රායෝගික තලයේ අපි ඉන්න විදිහ. ඒ නිසා ඒ ක්‍රමය හදාගන්න. දැන් හරි හදාගන්න. ඒ ක්‍රමය හදාගත්තොත් ටික කාලයක් ඇති හරියට උත්සාහයක් ගත්තොත් ජීවිතේ විනාශ කර ගන්න පුළුවන්. සමහර අය මරණ මංචකේ හදාගෙන තියෙනවා. දැන් බලන්න ඔබ අහලා තියෙන ධනංජානි කියලා බෞද්ධ බුදුහාමරයන් කාලේ මැරෙන්න වැඩෙනකොට ගිහි දැල්නේ උනා කියලා. අපායටම කර්මය හැදෙච්ච කෙනෙක්. හැබැයි මොකක් හරි සසල පිනකට සාරිපුත්ත හාමුදුරුවගේ කල්යාණ මිත්‍රේ මරණාසන්න වෙලාවේ මැරෙන්න කලින් ළඟට ආවා. උන්වහන්සේ හිත පිහිටෝලා කරුණ කියලා බණ කියලා හිත හදලා හදලා ධර්මීට හිතාගෙන සුගතිය ඇවි. ආසන්න කුසලයක් මතු කරලා අකුසලිය යටකෙරේ. ඒකට ධර්මී කියනවා අකුසල් මැඩලන කුසල්. මහා කම්මෝයි වාක්‍ය සූත්‍රය උදාහරණ දෙන්නවා. කෙනෙකුගේ මතු වෙලා තියෙන අකුසල් යට කරගෙන කුසලයක් මතු කරලා දෙනවා ඒ විදිහට. ඒ කුසලෙ මතු කරනකොට අපාය ගාමී අකුසල් එහෙම යට ගිහිනු කුසලෙ මතු වෙලා ඊළඟ උපත බොහෝ වෙලාවට ආසන්න කුසලයක් මතු වුණු සුගතියකට ඇවිල්ලා. හැබැයි අර කරපු අකුසල් නැති වෙනවා. ඒවා කවදාහරි විපාක පිණිස ආයෙ මතු වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතයේ වීර්ය වඩලා ධර්මය අල්ලගත්තොත් ඒවා අහෝසි කර්ම කරගෙන ගැලවිලා යන්න පුළුවන්. ධර්මාවෝදි ලැබුණු ගමන් ඒ ඔක්කොම අහෝසි වෙනවා. සුවාන් වුණාට පස්සේ අපාය ගාමී කර්ම ඔක්කොම අහෝසි වෙනවා. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොත තීරණාත්මක තැන. අපි දැන් මගේ කියලා මේ සමාජයේ ස්ථානයෙන් ගන්නවා. මගේ ලක හවුදක දැන් 40 දෙනම අපවත් වුණා. ඉතින් මේ 40 දෙනම අතරින් 16 නමක් තුනක් අපි ළඟ ඉඳපු අය අපිට හරියටම විශ්වාසයි. අපි දිවසින් දැක්කේ නැති වුණාට අපිට එහෙම පේන්නේ නැති වුණා. මැරිච්ච හැටි ක්‍රමයේ මේ ධර්මයේ අපි කාලයක් පුහුණු කරවපු දේවල් ඒ සියල්ලත් එක්ක ඒ කාන්තේ සුභතිය ඇති කියලා 16 නමක් වගේ පිරිසක් ගැන අපිට හරියට විශ්වාසයි. සමහර ස්වාමීන් වහන්සේලා වැඳගෙන බුදු ගුණ කියාගෙන අද්දේක පපු එහෙම කන ගියේ. ධර්මයේ කියනකොට සාධුකාර දෙදී අනගියයි ඉන්නවා. කලාවකට කිවිත්තේ මේ අවස්ථාවේ. ඒ නිසා ජීවිතයේ මරණාසන්න මොහොතක ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ ජීවිතයේ කෙනෙකුට ලැබෙන උතුම්ම දේ. අපි මේ මොනවා කළා සමහර වෙලාවට මේ දේ නොලැබෙන්න පුළුවන්. කාලයක් බණහම පින් කරපු හොඳට ධර්මයේ වඩපු අයට අන්තිම වෙලාව අවුල් වෙනවා. ධර්මාශෝක රජුන්ට අවුල් කරගත්තේ. ඒලා ඒ වගේ අවුරුදු දවස්වල අපි ධර්මයේ කාමකිනේ කවුරුත් ආර්ථිකයි නැතිවෙනවා. එයා ආර්ථිකය හරියට පින්කම් කරන්නේ. දඹදිව ගියා 6 සැරයක් විතර.
හරියට ඔය කර්ම පින්කම් වුණා කරලා පින්පොත් තියාගෙන පින්කම් කර කර ඒව මතක් කර කර හරියට විශ්වාසයෙන් හිටියා මම නම් සුගතිය මම නම් සුගතිය මම නම් සුගතිය කියන්නේ ඒ සුගති යන විදිහට පින්තරා මනස හදාගත්ත ඔක්කොම ටික හදාගෙන හැබැයි දරුවන්ට නිතර කියේ කියේ හිටියා මේ දරුවනේ මට බෙදර බැරෙන්න දීපල මම මැරෙන වෙලාවට මෙන්න අර මේ කාමරේම පින්පොට් ටික පින්තූරත් එක්ක ගහගෙන දඹදිව කියේවයි ඒ වගේ කියේ හිටියා මට මෙන්න මේ පින්පොත හරිය කියෝපල මට දඹදිව කියේව මතක් කරලා දීපල ඔය කීකී නිතර කියව මාවණන් ස්ත්‍රීතාවල විඤ්ඤාණ එපා මට ඔය බට ගහලා ඉන්නේසන් ගහලා මට වද දෙන්න එපා මට 1000 මැරෙන්න දීපක් කීකී ඕක කීකී ඔහොම ඉඳලා ඒ අපට දවසක් රැය අමාරු වුණා කබෝලිය වෙලා හුස්ම ගන්න අමාරු එහෙම වෙනකොට දැන් දරුවෝ නැරෙන්න ඉන්න උබලාගේ අපි කැමති දේ අපි ආශා කරන දේ අපි ඔබ ලියලා තිබ්බත් අන්තිම කැමති පාත්‍ර මොනවා කියලා පොරොන්දු අරන් තිබ්බත් ඒ වෙලාවට වෙන්නේ වෙන දේ අර දරුවෝ කෑ ගහගෙන අඩාගෙන ළඟ විතරේ වාහනයක් වෙනලා අම්මා උස්සලා වාහනයට දාන හදනකොටම අර මන කොම වෙනස් වුණා දාත්මික කාගෙන කෑ ගහනකොට මට විතර මැරෙන්න දීවිය මා ගෙනියන්නේ කෝ කියේ ළමයිම පහුරු යනවා එකක් දුන්නා යනකම් කෑගෙන ඔය ඩ්‍රයිවර්ට බැන බැන දන්න මතක් සින තරක වචන කීකී ඔය වාහනේ අරෝපිය මාව විතර ගෙනියපිය මාව නම් ස්ත්‍රීතාවේ ගෙනියන්න එපා කීකී අපි ඉන්නේ කෑක් කරන්නේ ස්ත්‍රීතාවේ පිළිපෙණි අර කියා කෑක් කරා දැන් සුදු කියන්නේ අන්තිම මොහොත සම්පූර්ණයෙන් අර ජීවිතේ හොඳට සැලසුම් කරගෙන හිටියා අන්තිම වෙලා ඒ නිසා ජීවිතේ අපි කවුරු සැලසුම් කරන විදිහට බලාපොරොත්තු වෙන විදිහට අපිට මරණයට මුහුණ දෙනවා කියන්නේ ලේසියක් නෙවෙයි. ඒ නිසා මරණ ආසන්න මොහොත කියන්නේ ජීවිතේ අපි ගොඩාක් අය ළඟ ඉඳලා තියෙනවා අපි මරණ කියන්නේ කියලා අපි කියලා අමාරු අය ජීවිතේ කී යම් දෙකින් ගත්තහම ජීවිතේ මිනිස්සු මරණ ආසන්න මොහොතක අසරණ වෙන හැටි ලේසි නෑ. දැන් ඔබ හිතන්න දැන් ඔබ මේ ඉන්නයි ගොඩක් ඔබට නිකන් තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න තාම පුළුවන් නම් වාහනේ ලෝකෙ නේනවා ඉදලා එනවා ගමන් යනවා තාම කට්ටිය තාම කරගෙන මේ වැඩ ටික කරගෙන ඉන්න මට්ටමේ නම් ඉන්නේ ඔබේ ඔය තියෙන මානසිකත්වය ලෙඩක් පිළා එකපාරට ඇදට වැටිච්ච ගමන් තියෙන මානසිකත්වය සම්පූර්ණ වෙනස් අද ඉන්න ඔබ නෙමෙයි ඔබ ලෙඩ වෙලා ඇදට වැටිච්ච ගමන් ඔබේ අර අන කිලිමේ ඒ හැකියාව ඉවරයි ඊට පස්සේ අනිත් අය ඔබට අන කරනවා බොන්න අකමැති දේ බලෙන් කෝන හැන්දේ දොස්තර කිව්ව බොන්න කියලා අට දෙකක් තද කරන උරට දාන බෙහෙත් පෙත්ත කේල් තියෙන කටේ තියාගෙන ඉඳ කටෙන් වීසි කරනවා එතකොට දිය කරලා හරි ඌරට දාලා මොනවා බලේ. එතකොට ඉන්නේ වයින. මාව සමීප කරන්නේ තනියේ දරුවෝ මේ කරන්නේ කියලා හිතන්නේ. ගැටෙන්නේ. තමන් ළඟ ඉන්න තමන්ව බලා ගන්න දරුවා එක්ක වයින් වදින්න ඉන්නවා. තමන් කෝඩරේ කියා ගන්න බෑ සමහරවල්. ඒ මනිතමට එනකොට ඊට වඩා අන්තාසර සමහර ඉන්නවා කට ඇරලා කියන්න හදනවා කියාගන්න බැහැ. ඇහෙන් කියන්න හදනවා කියාගන්න බැහැ. අත උස්සලා එපා කියන්න ඕනේ. කියාගන්න බැහැ අත උස්සගන්න බැහැ. හැබැයි කනට කියන දේ ඇහෙන හට්ටිය කතා කරන දේ ඇහෙන. තමන්ට වචනයක් කියාගන්න බැහැ. ගලක් වගේ ශරීරේ තමන්ගේ පාලනයෙන් මිදිලා ඔහේ උඩ බලාගෙන ඉන්නකොට අසරණයි දැනෙන්නේ. අම්පාසල්. සමාජාල මෙන්න මේකෙන් තමයි ඔබට ජීවිතේ ඔබ අවස්ථා නිකන් පොඩි අවස්ථා දෙකක් පොයන්නේ. සමහරුන්ට නිින්ද එනවා ඔහොම අවස්ථා. නිකන් මහා සීලා වගේ හරි සමහරලාට එකපාරට නිින්ද යන වෙලාවල් එනවා.
තද නින්දට හිත ඇහැරෙනවා. කෑ ගහන්න හදනවා, කෑ ගහගන්න බැහැ. අත උස්සන්න හදනවා, අත උස්සන්න බැහැ. මහා බයක් දැනෙනවා. නිකන් ඇඟපත ඇදෙන් හැරෙන්න හදනවා, හැරෙන්න බැහැ. ළඟ ඉන්න කෙනාට කියන්න ඕන, මාව නැගිට්ටවන්නේ කොමට මා තමන්ට එක පාට තමන්ගේ කය පාලනින් නැහැ වගේ තේරෙනවා, බයක් දැනෙනවා. ඒ වගේ වෙලාවක් තමයි පොඩි වෙලාවකට කීිතේ වෙලා. ඒ වෙලාවට කොච්චර පොඩි වෙලාවකට බයක් ආවද කියලා හිතන්න. බොහෝ අය ඉන්නවා ඒ විදිහට අවුරුදු ගණන් පැසීම වල නැහැ නේද? ඇහැරලා හිටියා කියාගන්න, කටින් යමක් කියාගන්න බැහැ. අතපය මොල්ලන්න බැහැ. මැරිලා නැත්නම් සිතුවිලි ධාරාව තියෙනවා. සිතුවිලි පරම්පරාව වැඩම හිත. හැබැයි ඉන්ද්‍රියන් වලින් එළියට එක දී ගන්න බැහැ. අසත්‍යයි. ඒ නිසා ජීවිතේ අපි මේ තැනට වැටෙන වෙලාව කවදා පොතන කොයි විලයිද කියන්නේ. ඒ නිසා පින්නතුනි මේ ඇඟේ හයිය තියෙන වෙලාවේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙලාවේ මේ බණ ටික අහනකොට දැනෙනවනේ නේද? තමයි. ඒක බයි දෙන්නේ වමෝටි දෙන්නේ මට මෙහෙම වුණොත් කියලා හිතෙන්නේ නැද? අන්න එහෙම හිතෙනවා නම් තමයි ඒක වැදගත් කරන්නේ. කියන්නේ අපිට බයක් උපදින්නවා. බය උපදිනකොට තමයි බුදුහාමුදුර පෙන්නන්නේ සද්ධාවට හේතුව උපනිෂ සූත්‍රයෙන් පෙන්නලා දුක්ඛෝපනිෂා සද්ධා. මේ සංසාර බය දුක මේවා මේක දැනෙන්න දැනෙන්න තමයි අප්‍රමාදී භාවය උපදින්නේ. කෙනෙකුට ඒක ඇති වෙන්නේ නැත්නම් බුදුහාමුදුරු පෙන්නන මරණ සතියම වඩන්න. මරණී ගැනම හිතන්න. මරණ සති භාවනාව කරන් ධර්මාවබෝධයට අප්‍රමාදී කරවන භාවනාවක් බුදු ඇසින්වත් අහින්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ඔබෝබෙන් අහන්න මේ ඉන්න ක්‍රමීට ඉඳලා හදිස්සියවත් මම මැරුවත් කොහේයි. රජෙක්ුණ රජවරු හිටියා. සප්පිති රජවරු හිටියා. අහසින් ගිහිලා මුළු ලෝකේ පාලනය කරපු අය මැරුණා. මහා දන කුවේරයෝ හිටියා. අත්තරංගාව මාලිගා හදාගෙන මැරුණා. අද අපිට මොනවද තිබුණා? වෙනම ප්‍රයිවට් ජෙට් තියාගෙන හිටියා. මොන තරම් සල්ලි තිබුණාද? නැහැ. කවදා කොද්දක කොයි මොහොතේ හරි උස්සවිද යන්නේ? තමන් කරපු කුසල අකුසල කර්ම අරගෙන යන සසර ගමනක් ඊළඟට යන්න. අර නේද ඥාති යාළු ගෙවල් දරුවල් හම්බ කරපු දේවල් මේව මොනවා හිත හිත ඉතර බැලුනත් මරණින් පස්සේ ආයෙ නැහැ කරන්නේ. කර්මේ දන් කොහේ ඇදලා යනවද දන්නේ. ඒ නිසා අපි ජීවිතේ මහා භයානක තැනකට මේ යන්නේ හිම ගමන බුදුහාමුදුරු පිට මහණෙනි මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් සංසාර බය දකින්නවද මෙහෙම ඉන්නේ ඇයිද? උපමා දෙකක් දෙන්නවා. හිස ගිනි ගත්ත කෙනෙක් ඉන්න නිවන් මහන්සියනවා වගේ. අනිත් මොන වැඩ තිබ්බත් ඒවා පැත්තට තියලා ධර්මාවෝදේ මහන්සියනවා කියලා මේක තේරෙනවා. ඊළඟ එක බුදුහාමුදුරු පෙන්නවා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සමීප කරගන්න වෙහෙසෙනවා වගේ. වෙන මොන වැඩ තිබ්බත් ඊව පැත්තක තියලා ධර්මාවෝදේ මහන්සි වෙනවා. මේක හරියට බය දැනෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් අපිට අනිත් දේවල් ඉස්සරහට එනවා. ඊට කලින් මේ වැඩේ තියෙනවා. ඔයිට කලින් තව ගොඩක් වැඩ තියෙනවා අපිට කරා. ඕවට තව කාල තියෙනවා. එහෙම හිත හිත අපි ප්‍රමාද වෙවි ප්‍රමාද වෙවි ප්‍රමාද වෙවි. ඒ නිසා ජීවිතේ හැම වෙලාවෙම ගොඩාක් දෙනෙක් හිතනවා අපි නැතුව මේව බෑ වගේ එකක් තියෙනවා. ඒක ඔළුවේ හයික් කරගන්න. දැන් ඔබ හිත මරුණා කියලා හිතන්න. ඔබ මෙහෙ කර හොඳ රස්සාවක් කරනවා කියලා තත්පැණි වහනවා. දවස් දෙක තුනේ ඔබේ රස්සාවට තව කෙනෙක් ගන්නවා. ගෙදර මිනිස්සු ඔක්කොම ඔබ මැද්දෙන් මැරෙනවා. මේ එක දවසක් දුක හැටි වෙනවා සරනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ අය ඔබ නැතුව ජීවත් වෙන පුරුදු වෙනවා. ඒ
ඊට පස්සේ ටික දවසයි අර මුල 30ක් දවස් ඊළඟ තුන් මාසේ අර තුන් මාසේ එහෙම අවුරුද්ද වගේ වෙනකොට ගෙදර පාටියක් වගේ මැරිච්ච කෙනාගෙන මතකෙන්නේ නෑ ඊට පස්සේ නිකන් අර කට්ටිය එන්නේ නිකන් ඇවිල්ලා කොහොමද hina වෙලා ආවද විනෝද වෙලා අදින් මැරිච්ච එකේ මොකටද ආවේ කියලා මතකත් නෑ පාටියකට ආවගේ කට්ටිය ඇවිල්ලා ආවි ඔය ආසි කවම හරි ඇවිල්ලා කිව්වොත් ඔය පිටුරේම තියාගන්න එපා මොකද නෑ කිව්වද ඔය පස්සෙ යනවා කියලා ෆොටෝ එකක්වත් තියාගන්න නෑ යම්පතත් හරි ඔක්කොම අයින් කර ඒ ආසි නිකන් අමයි ලේඩර් වෙනවා පොඩි පොඩි කන්දර වෙනවා ඕවා ඊට පස්සේ දේවාල ගාලි පැක් කරන්න බෝතල් කරා හැත්තද බෝතල් ඕකම ජීවිතය ඒ නිසා අපි මොන විදිහේ ජීවත් වුණත් යථාර්ථය අපි නිකන් අපිව රවට්ටගෙන යන ගමනක් කියලා තේරෙන්නේ නැහැ මේකෙන් එළියට එන්න උත්සාහයක් ගන්න අපේ මිය පරලොව ගියේ නෑ දෑව ඥාති ජීව ගොඩාක් දෙනෙක් ගන්න බැන්නේ හැබැයි ඔබ හරි ජීවිතේ මේකෙන් එළියට පණින උත්සාහයක් ගන්න අන්නේම උත්සාහයක් අරගෙන තමන්ගේ රැඩවලින් තමන් හදාගන්න ඒ රැඩවලින් හදාගත්තට පස්සෙ ඔබට විශාල විශ්වාසයක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ සරලව කිව්වොත් දැන් අපි සෝවාන් වෙලා නම් අපි කවුරුත් නැරෙන්නේ අපිට බයක් නැහැ එහෙනම් අපි ආරක්ෂිතයි එතනින් මෙහා පිට තියෙන රැකවරණය තමයි සීක බල වඩන්නේ සද්ධා සීල සුද්ධ ත්‍යාග කරන මේ කරුණ පහ අපි තුල හොඳට වැඩිලා ගන්න බුදුරජාණන් වහන්සේ පිළිගනවා යාකට තමන් ගැන හැම වෙලාවෙම විශ්වාසයක් ඇති වෙන්න ගන්නවා මාතෘ දැන් සද්ධා තමන් දිහා බලනකොට තමන් තේරෙන්නේ කවුරු කියලා නෙමෙයි තමන්ගේ ඇත්ත සද්ධාව දන්නේ තමන්. තමන් සද්ධාව ගැන හිතලා තමන් දිහා බලනකොට තේරෙනවා මම කොච්චර සද්ධාවක් කියන්නේ. ඊළඟට තමන් සීලය ගැන ලෝකෙට පේන රඟපාන්න පුළුවන්. හැබැයි තමන් දිහා බලනකොට පේනවා මම අවංක මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නේ. මම සීලය. ඒක තමන් දන්නවා. ඊළඟට දහම් දැන තමන් වන අහන ධර්මීට ආසයි මහන්කොත්පත් කිවුණු ධර්මී ඉගෙන ගන්න කැමති ධර්මීය හොයාගෙන යන ගම මාතුල දහම් දැක්ම තියෙනවා මම ධර්මීට ආස කරන කෙනෙක් සුතේ කියන සීක බලේ මාතුල තියෙනවා ඊළඟට ඥාන සම්පත්‍ය අතහැරීම දන් දී මම මෙහෙම පින් කරා මෙහෙම පින් කරා මම මේ විදියට අතහරින කෙනෙක් මේ වගේ මම පින් කරන කෙනෙක් තමන්ගේ අතහැරීමේ ගුණය මෙනෙහි කරනකොට තමන්ට විශාල සතුටක් උපදිනවා. මාතුල මේ ගුණය වැඩිලා තියෙනවා කියලා තමන්ට තේරෙනවා. ඊළඟ ප්‍රඥාව ධර්මයේ නුවණින් විමසලා අනිත්‍ය ගැන පංච උපාස්කන්ධය ගැන පටිච්චසම්පාදය ගැන ගැඹුරින් විමසලා තමන් ඒ ඇති කරගන්න වැඩීම අවබෝධඥානයි. තමාතුල මේ ධර්මාවබෝධයට අවංක උත්සාහයක් තියෙනවා කියලා තමාතුල තේරෙනවා. එහෙම වැටහෙනකොට තේරෙනකොට තමන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා සද්ධා සීල සුද ත්‍යාග ප්‍රඥා මාතෘ තියෙන. බුදුහාමුදුරුවෝ පෙන්නවා මහණෙනි මහා නාම පිට සාකි කුමාරයන් පෙන්නවා මහා නාම මේ පහ තමාතුල පිහිටලා. ඒ පහ තමාතුල පිහිටලා කියලා වැටහෙන්න තමන් තුල ආත්ම ශක්තියක් උපදිනවා ආත්ම විශ්වාසයක් උපදිනවා. මම දැක්කම හසුද මාතෘක සත්තාවක්ති මාතෘක සීලයේ කියලා මාතෘක දහම් දැරවදී මාතෘක ත්‍යාගයේ ප්‍රඥාවදී මම මේව වඩන්නේ මං එක ටික හරි ඉස්සරහට හදාගෙන යන්නේ අන්නේ කරුණ පහ හොඳට තමන් තුළ පුරුදු කරා පළවෙනිම දේ බණහන එක අදාහරි ඔබට මම මේ දේශනාව විශේෂයෙන් මතක් කරලා දුන්නේ බණහන එක පුරුද්දක් කරගන්න ඊළඟට
මරණා සංගතිනින්ද සමාන්‍ය අපේ කවුලන තුළම් මත අවතාරච්චි සීලයට සමානලාට ඇහැරලා අපිට යමක් ඇස්පී නෑ වගේ එක පුළුවන් හං ඇහෙන්නේ නෑ වගේ හැබැයි ගොඩාක් දෙනෙකුට ජීවිතයේ කම් ඇහෙන අන්තිම වෙලාව ඒසල් උපදිචාරයක් දැක්කේ නැතත් බණහරි ළඟ දාලා පිරිත් ටිකක් දාලා තියෙනවා එයා ළඟට ගිහිල්ලා කතා කරනකොට තේරුන්නේ නැහැ වගේ එකක් ප්‍රතිචාරයක් නැතුණත් අනට කරලා හරි බුදු ගුණ ටික කියයි මොනවා හරි කරපු පිනක් සිහි කරලා දෙයි එහෙම කරපු පින් සිහි කරනකොට ඒ පින මතුවෙනකොට උසල් බලවත් සමහර අවස්ථා තියෙනවා අපි ජීවිතය අධ්‍යක්ෂක දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් දවසක් ඔය අපේ සීල ස්වාමීන් වහන්සේ පිටරටේ කාර්යයක් කරන ලංකාවේ විද්‍යාලවක එක ස්වාමීන් වහන්සේ තමයි උන්වහන්සේ කාර්යයක් එක තැන් වෙලා නැදී ගියේ ඉතින් මම ගිය දවසේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ තොස්තරක් කිව්වද මේ අපවත් වෙන ළඟයි කියලා අපි මේ රැස්ලා දෙන්නේ කියලා ඊට පස්සේ ආවත් දැන් බැරිද ලෑස්ති වෙනවා දැන් කට්ටිය නැහැලා ඔය ඉන්නවා කතා කරනවා පස්සාලට කතා කරලා දැන් කොහොමද දැන් මේ ශාමිනාසේ කකුලේ ඉඳන් දැන් උඩට එනවා සීතල වේගිනේ උදේ මේ හරි දෙන්නේ කියලා දැන් මේ හරි දෙන්න සීතල අමාරු උස්ම ගන්න බොහොම අමාරු ඊට පස්සේ දැන් අපේ එකන ඩොක්ටර් බලලා තෝරා දැන් මේ හෘද ස්පන්දන අඩු වෙනවා දැන් බොහොම අමාරු මීට වැඩතරන්නේ ඒ නිසා ඊට පස්සේ මම අපේ ශාමිනාසේලා කීප නමක් එක්ක හවස පිරි කිවයේ උනහසේ අපේ ගිනහස් පිළිගේ තාපේ පදේට ඇදවටේට පිරි මුණක් ඇදලා අපි කියව පිරි ටිකක් කියලා පිරි ටිකක් උඹට තොරසුරුට කියලා පිරිතක් කියනකොට උනහසේ කරන ඉන්දියාවේ අමාරු මොස්ම වැඩි පැහැක්කක් අරින්නේ අපි රටල සුරුට කියලා ඔය ගාථා කීපයක් තියෙනවා දුර්ගම් රජුවන්ට යුද්ධයට යන බලලි බැඳගෙන බුද්ධ උතුමෝ සමිඟා මේ ගාථා කියනකොට උන්වහන්සේ අත මෙහෙම වල්ලා ඇගේ පිට කාල මෙහෙම එන්නේ ඊට පස්සේ තික මට හිතුන කනට කරලා දැන් මේ දිරි කියලා ඉවරුණාට පස්සේ කනට කරලා සුට්ට තේරුණාට කියන්නේ මම නැගිටලා ඉන්න උන්වහන්සේ කනට කරලා මම ඇලි සෑයගෙන සීමා මුනි ගැන බුදු ගුණ ගැන මේවා කියනකොට කට ඇරලා අමාරුවෙන් කම් සාරු 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 පුතා කාලයක් එහෙම මොකවත් නැතුව නැහයින බටයක් දාලා කෑම ටිකක් අර බ්ලෙන්ඩ් කරලා වගේ ජීට් කරලා වගේ තමයි නැහයින දාලා බටේ තමයි එකට දෙන්නේ කටි කවන්නත් දැන් හැබැයි පහවදා උදී වෙනකොට අර සීතල වේගින් කියන කවුරු සාමාන්‍ය මාස 8ක් ඉඳලා අපරාධ ඊට පස්සේ අන්ත පණ ගහලා ඇවිල්ලා උන්වහන්සේ ඇදී වාඩි කරගන්න පුළුවන් මට්ටමට ඇවිදගත්ත බැරි වුණා ඇදී ඉස්සරහ අන්ත වාඩි කරලා කෑම ටික කඩින් කවනහයි වටේ ගලවලා කෑම ටික කව මාතෘකාව තිබුණා ඊට පස්සේ විතර බල දාලා ඒ මේ මාස 8ක් ඒකින් ඇදලා සමහර වෙලාවල මරණාසන්න වෙනකොට අපිට නොදෙනී සමහර ඥාති බලවේග අමනුෂ්‍යීත්ව ගණක් කරගන්න. පිළි කියනකොට මම කියනකොට ඒ වගේ වෙලාවක හිතලා යනවා. තමයි අර මේ අවස්ථාව තියෙන නිසා ජීවිතේ කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවල් වල කෝතියලා අකලා කෑ ගහලා දෙන්නක් කරනවා කියන්නේ ඒ තරම්ම කවුරුකමක් නැහැ. ඒක තමයි ඒ කරන්න තියෙන ලොකුම හතරුකම. ඒ නිසා මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුද්ධිමත් හැසිරෙන්න ඕනේ. පුළුවන් තරම් කනට කළ බුදුරණ ටිකයි නිතර කියන්නේ. ඒක නා මොකක් හරි දෙයක් දැන් අපි ලොකෝ අපේ අම්මා හරි කවුරු හරි ලොකෝ පින්කම් වලට වඩා එයාගේ හිතේ තියෙන මොකක් හරි පින්කමක් තියෙන පුළුවන්. මම ඉස්සර මේ වගේ එකෝ කඩින පින්කමක් කරපු එක එකෝ මාංශ දිය මොනවා හරි කරපු පින්කමක්
එක්ක හාමුදුරුවෝ ඉදට වඩා බල වාරයන් දීලා මොනවද සිගුරා කරන ඔය අර කරන ලොකු මිෂ්කන් වලට වඩා අපි නොදන්න මොකක් හරි කී කී ඉන්නකොට ඔබ දන්නවද දුටුගම් රාජ්‍ය වලට මාර්ග මාත්‍යගේ බලවත් දෙක පිට වර්ණයි සෑයි මනුර උස්සන්නාවට පින්පොත කියවනකොට පින්පොතේ තිබුණේ යුද්ධ කරනකොට කොටුනා සතුරු සේනාව ඒ සතුරු සේනාවට කොටු වෙලා හැයක් බඩගින්න හිටිය. උදේ පාන්දර අමාත්‍යවරයා කතා කළා කියලා මට බඩගින්න කන්න දෙයක් නැහැ. ඊට පස්සේ එක බත් පතයි දෙනවා. මේක දිනන රාජ්‍ය වුවත් දුන්නා එළිය වැටිගෙන එනවා රජතුමනි මෙච්චරයි මේක තාම පිළිතුරු වෙලා නැහැ. රාජ්‍ය වුව අත කරගෙන ආපහු දීලා කිව්වා හතරට බෙදලා හතරෙන් පංගුව කඩ දෙන්න. ඒ වෙලාවේ යකෝ අස්සයා ඉන්නවා අමාත්‍යවරයා ඉන්නවා අද තුන් දෙනා හතර දෙනෙක් නැන්නේ සංඝයාට මොකද මං කවදාවත් ආහාරයක් කරන්නේ ඒක කොටසක් සංඝයා ඊට පස්සේ කියලා රජතුමනි මේ කැලේ අපි සතුරන්ට කොටු වෙලා මෙතන දාන පිළිගන්න කෙනෙක් නැහැ නෑ කියලා රජුරෝ නැගිටලා හතර දිශාවට වැදලා අදිෂ්ඨානයක් කරා මගේ මේ පින් සිතුවිල්ල මම මෙච්චර කාලයක් සංඝයාට දන් දීලා ආහාර කරා දකින කෙනෙක් මේ බක්පතේ කොටස පිළිගන්න වැඩම කරත්වා කියලා සතර දිසාවට වතනා කරා. පින්නපාතික තිස්ස මහරහතන් වහන්සේට ඒ අරමුණු වෙලා අහසින්ම එතනට වැඩම කරලා අර කොටස පාත්‍රයෙන් පිළිගත්. පිළිගන්න කජ්ජුරු කල්පනා කරා දැන් තමන් බඩගින්නේ ඉඳලා තමන්ගේ බක්පතේ හතරෙන් එකයි. සංඝයාට කොටස දීලා කල්පනා කරා උන්වහන්සේට බෙදෙච්චුත්යි. කමක් නැහැ බඩගින්නේ ඉඳලා මැරෙන එකක් නැහැ මගේ කොටසක් දෙනවා කියලා අච්චර බලමින් දාගෙන තමන්ගේ කොටසක් පාත්‍රයේ පිළිග කරා. උන්වහන්සේට පිළිගත්තේ මරණ මාස්ත්‍රියේ මේ පිළ බලවත් වෙනවා කියලා දැකලා. ඒක පිළි අරගෙන රජුගන්ගේ හිත පහදින් අහසින් වැඩම කරලා ගල් දෙනක වැඩ හිටිය රහතන් වහන්සේලා කීප නමකට කට කට චුට්ට චුට්ට දානේ බලනකොට අරකින් බෙදලා බෙදලා ඒ කොට වලදලා පාත්‍රය අරගෙන ආපහු ගමක පිටපාත කරා පාත්‍රය පිටේ. පිටපාත කරගෙන අහසින් නා ඇවිල්ලා කිව්ව රජතුමා පොග්ගැතරු දාණය වදිනවා. මේ පිටපාත කරගත්තේ රජුරුවක්ටයි අමාත්‍යරයටයි අස්සයටයි. පාත්‍රය රජුරු බය වුණා මේ සංඝයාගේ පිටපාත දාන කැප. ඒ වෙලාවෙ උන්වහන්සේ කිව්වා අවසරින් දෙන දේ කැපයි. මම හොරා ගන්න තමයි හොඳනේ. සංගයාගේ අවසරින් දෙන දේ කැපයි. ඒ නිසා පිළිගන්න. රජුරෝ යමාත්‍රයේ අස්සයය පාත්‍රී පිළින්න කරපු පිණ්ඩපාත දානේ ආහාර කරගත්. උන්වහන්සේ ගලමක වැඩේ කියලා. පාත්‍රී බෝධල අතතර රජුරු කල්පනා කරනවා මං හැමදාම පාත්‍රී අතට ලැබුණාම ධානේ කුලවල පූජා කරේ. අද මගේ අතින් කිස් පාත්‍රයක් පූජා කරන්නේ. ඛරීදාගෙන හිටිය රණ්ඩෝලේ කියපු රක්ෂියක් වටින රන් සල්ු කහපාට සල්ු සල්ු නමල පාත්‍රය ඇතුලේ තියලා පූජා කරා මේ සල්ුවත් සංඝයාට පූජා වේවා කියලා. අර පින් පොත කියෝගෙන කියෝගෙන යද්දී ඔන්න ඔය පින පොතේ ලියලා තියෙනවා. මරණ මාංශයේ දොළුගම් රජුවන්ට හිතුණා කියන මරුවන් වැලි මහා සෑයේ මිරිස වැටිය රෝවා පාපායි මේ ඔක්කොම කරේ රජකම් කරනකොට බලේ තියෙන මොනවා කරන්නේ. හැබැයි මහා කැලේ අතරමං වෙලා සතුරන්ට කොටු වෙලා බඩගින්න ඉඳලා මගේ බත්පතක් මං දන් දුන්නා නේද කියලා තමන්ට තමන්ගේ ත්‍යාග සම්පත්තියක එතන හිත පිහිටියක්. එතන හිත පිහිටනකොටම තමයි දිව්‍ය රත් හයක් අහසේ මතුවෙලා රජුවට පිටින් පටන් ගන්න. ඒ නිසා ජීවිතේ අපි කරපු මහා පින්කම් අතර නොසිතන පුංචි පිනක් අර කොටෝ වඩා උඩට මතු වෙනත් පුළුවන්. ඒ නිසා පිටසතර පුළුවන් තරම් පිට කරන් කුසල් වඩන්න දැන් ඒක ආසන කාර්යයක් වරන් කියලා. මේ මම අද දවසේ ඔබ සීල් අරගෙන බණ අහලා දවසම පිටකම් කරලා ඉතින් ධර්ම ශ්‍රවණයට හිතක් බණක් තියෙනවා. ඒක මම ඒක සාවාගල ඉස්සරහින් ඒ නිසා දවසේ මේ පාසලේ විහාරස්ථානයේ පෙර මේ උතුම් විහාරස්ථානයේ තුල
මේ නගරයේ ඉන්න හැම දෙනාම අද මේ ධර්ම ශ්‍රවණින් අපි රැස් කරගත්ත සියලු දේ සියලු දෙවියන් අපි ආත්මෝදන් කරමු දෙවියෝ සාදුකාර දෙවියන් ඒ දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන දෙවියෝද සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් නිවනටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ආරක්ෂාව හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය නායක මහන්සිය සෝපිත නායක මහන්සිය ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලා උදහාසිරා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිදු කරන සාසනික කටයුතු සුවසේම සිදු කරගෙන උදහාසිරා ප්‍රාර්ථනා කරන බෝධියකේ උතුම් ධර්ම අවබෝධයේ පිණිසම ඒ වැඩෙහි සියලු ස්වාමීන් වහන්සේලා කරනා කහමරා වහන්සේට මේ පින ආශිර්වාදයක් වේවා කියලා සාමිලා. ඒ වගේම ඔබ හැම දිනම මේ මිය පරලෝකයේ සියලු ඥාති සම්පතන් සේපත් කරලා මේ ඥාතිගේ පරලෝකයෙන් සතුවත් වේවා සුවපත් වේවා වහවහ සංසාර දුකින් මත මිදේවා කියලා මේ ඥාතී තත්ත්වේ. ඒ වගේම ඇතැම් මේ අවුරුදු තුනකට පුරා මාර්ගයට කලක් වපරච්චු වැඩ කළා එක බණක් කරලා ගියා අවුරුදු පහක් කලින් ඒකේ පතාවේ පතාරාධනා කරේ කියලා මේ වතාවේ දින දෙකකට හරි ආරාධනා කරලා ධර්මදේශනා විහාරස්ථානයේ ඒ වගේම සාදාවක සම්මානය කරෝ පිළිසරුට විපාකයක් අහන අවස්ථාව සැලසුවා. මේ නිසා ඒ තරුතරමා මේ පෞලේ සියලු දෙනාටමත් ඊළඟවත් ලැබෙන හැම දිනකටමත් මේ කටයුතු සංවිධානයේ මේ විහාරස්ථානයේ දායක සභාවල තිබෙන දායක ආරකාලයේ හැම දිනකටමත් මේ පිටා සෞදාන කරපු ඒස මහසීතේ හැදේ නාටම ඔබ හැම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට රැකගෙන සුරුවාගේ ආශිර්වාදයෙන් සැරසේවා උතුම් ධර්මාභෝධයේ පිණිසම මේ සියලු පිට ඔබ හැම දෙනාට ආශිර්වාදයක් වේවා අභිවාදන සීස සම්වද්ධා ප්‍රචායන චත්තාරෝ ධම්මා වණ්ණං තියාය වන්නෝ සුඛපල ආයුරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති විනාති සම්ච්ඡතු හැමදිනම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැමදිනම තියවස්සත්. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.